සෙහත් සජීව සංවාදය සමගයි ඔබ අදත් එක්වේ සිටින්නේ. දේශපාලන සාමාජීය වශයෙන් රටේ බොහෝ සිදුවීම් සිද්ධ වෙද්දී කතා බහ කරද්දී ඒ වගේ අවස්ථාවකදී අද දවසේදී අපි 360 සජීව සංවාදයට සහභාගී කරගත්තේ මහාචාර්ය නලින්ද සිල්වා මහත්මයා. එතුමාගෙන් අපිට බොහෝ කරුණු කාරණා තියෙනවා මේ සිද්ධ වෙන ක්‍රියාවලියන් පිළිබඳව දැනගන්න. අපි ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. ආයුබෝවන්. මම කැමති මුලින්ම මේ අපිට මේ මෑත කාලිනව ඇති වෙලා තියෙන තත්ත්වයන් එක්ක පාස්කු ප්‍රහාරය පිළිබඳව බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. මේ ඛේදවාචකය ගැන විවිධ මත පළ වෙනවා. මේ වෙන විට ආරක්ෂාව සම්බන්ධයෙන් පාලකයින්ගේ නොසලකිල්ල, බුද්ධි නිලධාරීන් සම්බන්ධව, ඒ වගේම රට ඇතුලේ තියෙන යම් යම් බෙදීම්, ආගමික වශයෙන් තියෙන බෙදීම්, මේ සියලු කාරණා පිළිබඳව සාකච්ඡාවන් ඇති වෙලා තියෙනවා. ඔබතුමාගේ පැහැදිලි කිරීම මොකක්ද? මේ පිළිබඳව ඔබතුමාගේ දැනුම අනුව ඔබතුමාට මොකක්ද මේ සම්බන්ධයෙන් දෙන්න පුළුවන් විග්‍රහය? ඇයි අපිට මේ වගේ දෙයක් සිද්ධ වුණේ? අපේ රටේ මේ වගේ සිදුවීමක් අපි කිසිම විදිහකට හිතපු දෙයක් නෙමෙයි මේක. ඇයි මේ වගේ දෙයක් සිද්ධ වුණේ? පළමුවෙන්ම කියන්න වෙන මම ආචාර්ය නෙවෙයි. ඒක ඉස්සෙල්ලාම කියමු, නැත්නම් ඔයගලන් නඩුව දාන්න පුළුවන් කවුරු හරි. දැන් අහපු ප්‍රශ්නය මං හිතනවා මට මේ ගැන කියන්න තියෙන එකම එක කාරණයයි. මේ 2012-13 පමණ ඉඳලා සිද්ධ වෙගෙන යන කාරණයක්. මේක කොයි විදිහට මිනිස්සු අර්ථකථනය කෙරුවත් මේක එකම ආරමුණ තමයි රනිල් වික්‍රමසිංහව මේ රටේ නිල වශයෙන් හෝ නොනිල වශයෙන් හෝ ජනාධිපති කිරීම. ඒක තමයි මේ සම්පූර්ණ කතාවේ පිටිපස්සේ තියෙන්නේ. ඒක පටන් ගන්න අද නෙමෙයි. ඒක පටන් ගන්න 2010-12 විතර කාලේ ඉඳලා. මහින්ද රාජපක්ෂව ගෙදර ඇරලා, දේශපාලන වශයෙන් ගෙදර ඇරලා, ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ගේන එක තමයි මේකේ ආරම්භන. මේක ඇත්තටම ලංකාවේ අරාබි වසන්තයේ ක්‍රියාත්මක වෙන විදිය. අරාබි වසන්තය කියලා කියන්නේ බටහිර රටවලට අවශ්‍ය කරන පාලකයන් බලයට පත් කිරීමත්, අවශ්‍ය නොවන පාලකයන් ඉවත් කිරීමත්. ඒ අරාබි රටවල ඒක කෙරුණා. මෙහෙත් මේක කෙරෙනවා. මේ අරාබි වසන්තයක් තමයි යන්නේ. ඉතින් මෙතනදී රනිල් වික්‍රමසිංහට ඡන්දය දිනන්න බැරි නිසා 2015 ඊට ඉස්සෙල්ලත් මෛත්‍රීපාලව එතෙන්ට ගෙනාවා. ඒ මෛත්‍රීපාල සිරිසේනව ගෙනාවේ විවිධ හේතුන් නිසා. මෛත්‍රීපාල සිරිසේන රාජපක්ෂලත් එක්ක යම්කිසි කලකිරීමකට ගිහිලා තිබුණා. ඒ කලකිරීම උඩ මේගොල්ලන් හිතුවා මෙයා හොඳ අපේක්ෂකෙක් කියලා. මොකද ඒක පැත්තකින් සිංහල බෞද්ධ ආකර්ෂණයකුත් තියෙනවා. ඒ ආකර්ෂණයත් එක්ක මහින්ද රාජපක්ෂලගේ ඡන්ද කැඩීමට මෙයාව උපයෝගී කරගත්තා. එහිදී ඒක පිටිපස්සේ බටහිර රටවල් වගේම ඉන්දියාවත් හිටියා. ඉන්දියාව මේ මොනතරංග කෑ ගැහුවත් අපේ මිත්‍රයෙක් කියලා ඉන්දියාවත් මෙතනද හිටියා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට සිංහල බෞද්ධ ඡන්ද නැතිවීම නිසා තමයි මහින්ද රාජපක්ෂ පැරදුනේ. නැතුව මේ මුස්ලිම් ඡන්ද නැති වුණාවත් එහෙම නැත්නම් වෙන මොනක්වත් හින්ද නෙවෙයි. නමුත් සාකච්ඡාව තියෙන්නේ එහෙම නෙමෙයි. දැන් සාකච්ඡාව තියෙන්නේ සුළු ජාතික ඡන්ද පදනම මහින්ද රාජපක්ෂ කියන චරිතයෙන් ඈත්වීම එතුමාට අවාසි සහගත වුණා කියලා. මොකද ඔබතුමා කියන්නේ සිංහල බෞද්ධ ඡන්ද එතුමාට නැතුණා කියලා. නෑ, ඕක අර ලේසියෙන් දැනගන්න. ගම්පහ දිස්ත්‍රික්කය, ඔය ලොකුවට කතා කරන ගම්පහ දිස්ත්‍රික්කය පරාදයිනේ. සාමාන්‍ය ඡන්ද ලක්ෂ 2-3ක් විතර වැඩිපුර ගන්න දිස්ත්‍රික්කයක සුළු ඡන්ද ප්‍රමාණයකින් හරි පරාදයි. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයත් පරාදයි, වෙනදට වඩා පරාදයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්ෂ තරඟ කළත් ලොකු ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්න බැරි වුණා. මේ සිංහල බෞද්ධ ඡන්දේ නැති වුණේ. සිංහල බෞද්ධ ඡන්ද නැති වුණ ප්‍රධානම හේතුව තමයි 2010-2015 අතර කාලයේදී මහින්ද රාජපක්ෂ සිංහල බෞද්ධයන්ගෙන් ඈත් වීම. එයා ජාතික ව්‍යාපාරයේ කිසිසේත්ම කන් දෙන්නේ නැතුව වෙනත් පැත්තක ගියා. ඒකට තවත් හේතු තියෙනවා. මොකද ඒකට ජාතික ව්‍යාපාරයත් වග කියනවා. ජාතික ව්‍යාපාරයේ යම්කිසි ආකාරයකට චම්පක රණවක විසින්
දේශපාලනී කරන ලක්කෙරවා. මේ හාමුදුරුවරු ගෙනැල්ල හාමුදුරුව පාලිමේන්තුරැල්ල කිසිම බෞද්ධ සම්ප්‍රදාය කර නැති එකක්කේද. ඒ අරලා ඊට පස්සේ ජාතික ව්‍යාපාරය දේශපාලනි කරන ලක්වුණට පස්සේ මහින්ද රාජපක්ෂ ඒක බලය ගත්තා. ඒක සම්පූර්ණයම ජාතික ව්‍යාපාරය මහින්ද රාජපක්ෂගේ යටතට ගත්තා. ඊට පස්සේ ජාතික ව්‍යාපාරයක් නැති වුණා. මහින්ද රාජපක්ෂ ජාතික ව්‍යාපාරයට කන් දෙන්නේ නැතුව මේ වෙන වෙන මිනිස්සුන්ට කන් දෙන්න පටන් ගත්තා. මේවා හේතුවෙන් ඒ සිංහල බෞද්ධ ජාතිය නැති වුණා. 2005 මෛත්‍රීපාල දිනුවා. මෛත්‍රීපාල දිනුවට මොකද මෛත්‍රීපාලව පන්නන්නේ කොහොමද කියන එක තමයි මේ අනිත් රනිල්ලා හැමදාමත් කල්පනා කරුවේ. ඕක පටන් ගත් දවස්වලම අපි කිව්වා මෙතන දැන් ආණ්ඩු දෙකක් තියෙනවා. මේ ආණ්ඩු දෙකක් තියෙනවා පැහැදිලිවම මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුවත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවත්. මේ ආණ්ඩු දෙක අතර ඝට්ටනයක් තියෙනවා. මේ ආණ්ඩු දෙක අතර ඝට්ටනය මේක කරගෙන යන්න බෑ. කරන්න තියෙන එකම විදිය මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහව ඉවත් කරන්න ඕන. ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේනට ශක්තියක් ලබා දෙන්න ඕන. කෙලින්ම අපි මේ වචන පාවිච්චි කළා කිව්වේ ශක්තිය ලබා දෙන්න ඕනේ. ඒක මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වෙන්න ඕනේ. ඒක වුණා. ඔක්තෝබර් මාසයේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා ඒක වුණා. නමුත් අවාසනාවකට ඒ පත් කරගත් ආණ්ඩුව රැකගන්නට සමහර උදවිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට තිබුණේ බදිඋද්දීන්ගේ ආණ්ඩුව රැකගන්න, බදිඋද්දීන්ගේ පක්ෂය රැකගන්න එක. වඩා වැදගත් වුණා ඔක්තෝබර් 26 ආණ්ඩුව රැක ගන්නවට වඩා. ඒ නිසා මේ ආණ්ඩුව කඩාකප්පල් වුණා. ඒකත් එක්ක මේ ආණ්ඩු දෙකේ ගැටුම තව තවත් ඉස්සරහට ගිහිල්ලා දැන් වෙනකොට ඔය පාස්කු කතන්දර එනකොට ඒක තමයි පසුබිම. දැන් මෙතනදී මේක පිටිපස්ස හිටියේ කවුද? පාස්කු ප්‍රහාරය එල්ල කරේ පැහැදිලිවම මුස්ලිම් අන්තවාදීන්. ඒගොල්ලන්ට ISIS සංවිධානයත් එක්කත් සම්බන්ධකමක් තියෙනයි කියලා කියනවා. ඒක කිව්වේ ISIS එකේම ලොක්කනේ. ඒක හරි එකක්ද වැරදි එකක්ද කියලා මම හරියට දන්නේ නැහැ. අබුබකර් කියන පුද්ගලයෙක් ලව්වා මේක කියෙව්වා. අබුබකර් ඉන්නවද නැද්ද කියන එකත් අපි හරියට දන්නේ නැහැ. කොහොම හරි අබුබකර් ලව්වා මේක කියෙව්වා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. ISIS එක ඕක කෙරුවේක ඇත්ත. ISIS එකේ මිනිස්සු තමයි සහරන්ලා කට්ටිය. නමුත් මං අහන ප්‍රශ්නය ISIS එක පිටිපස්සේ හිටියේ කවුද? අන්න ඒක වැදගත්. ඒක කවදාකවත් මේගොල්ලන් ඒක හොයලා බලන්නේ නැහැ. කවදාකවත් හොයන්න ලෑස්තිත් නැහැ. ISIS එක පිටිපස්සේ හිටිය කවුද? මම කියන බටේ රටවල් සහ බටේ රටවලට ආධාර කරන යම් යම් අරාබි රටවල්. ඒක පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට උවමනා වුණේ මේක. ඒගොල්ලන්ට උවමනා වුණේ මෙතන දැන් මේ කතෝලික පල්ලිවලට ගැහුවා. ඒ වගේම හෝටල් දෙක තුනකටත් ගැහුවා. මේක මහා සංකීර්ණ ප්‍රශ්නයක්. මේ සංකීර්ණ ප්‍රශ්නේ පිටිපස්සේ ගොඩක් දේවල් තියෙනවා. එකක් තමයි මේ ISIS සංවිධානය අද වෙනකොට ආසියාවට ව්‍යාප්ත වෙනවා. ඕක කවුද අර මහාචාර්යවරයෙක් කියලා තිබුණා. ඉන්දලා ඉట్లా මෙහාට එනවනේ එක එක මහාචාර්යවරු. ඒගොල්ලන් ඇවිල්ලා වා කියලා යනවා. නමුත් ISIS එක ව්‍යාප්ත වෙන්නේ මොකද? කවුද ඒක ව්‍යාප්ත කරන්නේ? ඒක ව්‍යාප්ත කරන්නේ බටහිර රටවල්. බටහිර රටවල් කියලා ඔබතුමා සඳහන් කරන්නේ දැන් මොකද? දැන් ඇමරිකාව පිළිබඳව දැන් ඉස්ලාම් රාජ්‍යයක් සඳහා ISIS එක කටයුතු කරනවා. තමන්ගේ වැඩ කටයුතු සංවිධානය කරනවා කියන මතවාදය තමයි යන්නේ. එතකොට සමහරු කියනවා මොවුන්ව මර්ධනය කරන්න ඇමරිකාව පිටින් පේන්න කටයුතු කරාට ඇමරිකාව ඔවුන් වර්ධනය කිරීම සඳහා යම් යම් වැඩ කොටස් කරනවා කියලා. එහෙම මතයක් තියෙනවා. එහෙම අදහසක් තියෙනවා. සමහරු එහෙම කියන්නේ, සමහරු ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දරනවා. එහෙම නැහැ කියලා. මොකක්ද තියෙන සාක්ෂි අපිට? ඒ කියන්නේ ඇමරිකාවද මොවුන් පිටිපස්සේ ඉන්නේ? ඔවුන් අර අපි දන්නවනේ යුද්ධ පැවතුණු කාලයේදී ත්‍රස්තවාදයටත් ඒ වගේම ආවි ආයුධවලටත් දෙපැත්තටම සහාය පළ කරන කණ්ඩායම හිටියානේ. දෙකම කරන්නේ එකම කණ්ඩායම. ත්‍රස්තවාදය ඇති කරන්නේ කණ්ඩායමම තමයි ආවි ආයුධ සපයන්නේ. ඉතින් මේ වගේ දැන් මේ ඇමරිකාවේ භූමිකාව, ඇමරිකාව කොයි විදිහටද මේකෙදි කටයුතු කරන්නේ? දැන් ඔබතුමා කියන විදිහට බටහිර රටවල් කියලා ඔබතුමා අදහස් කරන්නේ කවුද මේක පිටිපස්සේ? ඔව් නෑ, මම එක රටක් කියලා කියන්නේ ඇමරිකාව කියලා. මෙතන වෙන්නේ බටහිර රටවල් කියන එකම අදහස් කරන්නේ. මේ ලෝකයේ අද පාලනය කරන්නේ බටහිර, මම හිතන විදියට, මම කියන විදියට බටහිර නූතනත්ව සංස්ථාපනයක් කියලා මම කියනවා. ඒක
ඒ සංස්ථාපනය විසින් තමයි පාලනය කරන. ඒක ඒක ට්‍රම්ප්ටත් උඩින් තියෙන එකක් කියලා මට පේනවා. ට්‍රම්ප්ටත් සමාජයට ඒක ගැන මේ පාලනයක් නැති වෙන්න පුළුවන්. ඒක ඇමරිකාව දින්නේ, එංගලන්තේ දින්නේ, නෝර්වේ දින්නේ, ඒ ඔක්කොම එකහුව වෙලා කරන එකකුත් නෙමෙයි. ඒක යම් කිසි ආකාරයකට සංස්ථාපනයක් හැටියට ඒගොල්ලන් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීමේදී ඒගොල්ලන්ට ඕන කරන්නේ මේ මේගොල්ලන්ගේ ආධිපත්‍ය ලෝක පුරා පැතිරවීම. 1500 ඉඳලා කරන්නේ ඕකයි. 1500 ඉඳලා අද වෙනකම් කරන්නේ මේ බටහිර නූතනත්වයේ ආධිපත්‍ය ලෝකේ පුරා පැතිරවීම. ඉතින් එතනදී මේගොල්ලන් මේගොල්ලන්ට විරුද්ධවාද තියෙන විශාලම බලවේග හැටියට මතුවලා තියෙන්නේ මේ මුස්ලිම් අන්තවාදය. නමුත් මේගොල්ලන් දන්නවා මුස්ලිම් අන්තවාදය කොයි විදිහටද පාලනය කරන්න කියන එක. ISIS සංවිධානය වුණත් ISIS සංවිධානය නෙවෙයි, ඊට ඉස්සෙල්ලා වහබ් සංවිධා වහබ් වාදීන් වත් පාලනය කරන්න ඒගොල්ලන්ට පුළුවන් කමක් තිබුණා. ඒක තමයි මෙතන වෙන්නේ. ඒ ISIS මම කියවනේ ඉස්සර අබුබකර් කියලා මිනිස්සෙක් ගැන. එමින ඉන්නවද නැද්ද? දැන් එතන ඔය රූහඬ පටේ එක වැදගත් තැනක් තිබුණා. ඒ රූහඬ පටේ ලංකාව ගැන කියන කොටස වෙනම එකහු කරපු කොටසක්. ඒක මේ අර අබුබකර්ගේ කතන්දරයම නෙමෙයි. ඒක වෙනම එකහු කළ එයාගේ කටා නිංවින්න ඇති කර. නමුත් එතන වෙනම එකහු කරපු කොටසක්. මට හිතෙනවා මට සාක්ෂි නැහැ. මගේ අහන්න එපා සාක්ෂිකෝ කියලා. මොකද මම යොතන වැඩ කරන්නේ. නමුත් මට හිතෙන දේ තමයි මේවා මේ සම්පූර්ණයෙන්ම වෙනම හදපු දේවල්. එතකොට මෙතනදී මේ අද චීන සේද මාර්ගයක් ඇතිවීමින් තියෙනවා. චීන සේද මාර්ගය. මේකට විරුද්ධව ක්‍රියා කරන්න ඕන. ඒකට විරුද්ධව බටහිර රටවල ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට ඒකට පාවිච්චි කරන්න පුළුවන් හොඳම සංවිධානය තමයි ISIS සංවිධානය. මීට ටික කාලයකට ඉස්සෙල්ලා පිලිපීනේ බෝම්බ ප්‍රහාරයක් සිද්ධ වුණා ISIS සංවිධානය. පිලිපීනේ ජනා පිලිපීනේ කියන්නේ කතෝලික රටක්. ඒ පිලිපීනේ කතෝලික රටේ ජනාධිපතිතුමා මේගොල්ලන් චීනත් එක්ක යම් යම් සම්බන්ධකම් ඇති කරගත්තා. මේක තමයි ප්‍රධාන හේතුව. අද චීනයත් එක්ක චීනයේ මේ සේද මාවත වර්ධනය වේන කියන එකට විරුද්ධව යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා. ඒකට ඒක එකක්. ඒක ආසියාම ගත්තාම. දෙක ලංකාව ගත්තාම මේගොල්ලන්ට ඕන කරන්නේ ලංකාවේ කලබල ඇති කරන්න. ඒ කලබල ඇති කරාම සිංහල බෞද්ධයන්ට විශේෂයෙන්ම සිංහලයන්ට සහ විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ට මේක වරද්ද දාන්න. දැන් ඔය පාස්කු ඉරිදම යම් යම් බටහිර රටවල් ගුවන් විදුලි සහ රූපවාහිනී මේක සිංහල බෞද්ධයන්ගේ වැඩක් කියලා කිව්වා. ඒ මෙතන මේ කලබල ඇතිවීම කලබල ඇතිවිලා තිබුණේ නැහැ. කලබලයක් හැටියට තිබුණේ එකම කලබලේ මේ පල්ලි වලට ගහපු එකයි හෝටල් වලට ගහපු එකයි. ඒක සිංහල බෞද්ධයන්ගේ වැඩක් හැටියට සමහර ඒවා ඇඳුනවා. මම හිතන්නේ BBC ආයතනත් ඒක ඇඳුනවා කියලා. එතකොට දැන් එහෙම කරන්නේ මොකද? ඒ කරන්නේ ඒගොල්ලන්ගේ උපකල්පනයක් තිබුණා මේවත් එක්ක සිංහලෝ නැගිටලයි. එතකොට නැගිටලා එනකොට ඒගොල්ලන්ගේ පිටපත ගත්තොත් පිටපතේ තිබුණා එහෙම දෙයක්. එතකොට සිංහලෝ නැගිටලා එනකොට ඒගොල්ලන්ගේ ප්‍රවෘත්ති ප්‍රචාරය කියන වෙන සිංහලෝ විශේෂයෙන්ම සිංහල බෞද්ධයෝ නැගිටලා කලබල කරනවා කියලා. නමුත් ඒගොල්ලන්ගේ අවාසනාවකට සිංහලෝ එහෙම කටයුතු කරන්නේ නැහැ. නමුත් අර ප්‍රවෘත්ති ප්‍රචාරය ඒවා එහෙම ගියා. ඒක එතකොට ඒක එකක්. මේ මෙතන කලබල ඇති කළා සිංහලයන් කලබල ඇති කළා මෙතෙන්ට මැදිහත් වීම. මැදිහත් වෙලා මෙතන කොයි විදිහටද ඒගොල්ලන්ට ඕන කරන රූකඩ පාලකෙක්. රූකඩ පාලකයා කවුරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ. ඒ රූකඩ පාලකයා එතෙන්ට ගන්නෙ කොහොමද කියන එක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඊළඟට තුන්වෙනි කාරණයක් හැට තමයි මෙතන ලංකාව ගත්තාම ලංකාවේ ඔය කාලේ වෙනකොට මේ ආණ්ඩු දෙකේ කලබලේ නිසා ආණ්ඩු දෙකේ පටලවිල නිසා සම්පූර්ණයෙන්ම වගේ අපේ රටේ ඔය ජාතික ආරක්ෂාව කියන එක ඒක තුට්ටුව ගිහිලා තිබුණා. කවුරක්වත් ඒක ගැන කල්පනා කරන්නේ නැහැ. කවුරක්වත් වග කියන්නේත් නැහැ. මේගොල්ලන්ට වරද කියනවා. මේගොල්ලන්ට වරද කියනවා. එච්චරයි. වෙනම නක්කන්නේ නැහැ. අද මුළු ආරක්ෂක ව්‍යාපාරයක් නැත්නම් ආරක්ෂක ඒ ව්‍යාපෘතියම බැලුවොත් එහෙම සමහර නිලධාරීන් ඉන්නවා මෛත්‍රී බලත් එක්ක, සමහර නිලධාරීන් ඉන්නවා රනිල් එක්ක. මේගොල්ලන්ට වැරදි කියනවා, මේගොල්ලන්ට වැරදි කියනවා. ඔච්චරයි. වෙනම නක්කන්නේ. ඉතින් මේකත් එක්ක මේ කාරණා ඔක්කොමත් එක්ක හවුනාම මේක සුදුසුම දැන හැටියට පතුන. නමුත් ඒ බටහිර රටවල ඒ අවශ්‍යතාව එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අරමුණ සම්පූර්ණයෙන්ම ඉෂ්ට වුණේ නැහැ. ඒ ඉෂ්ට වුණේ නැහැ කියලා ඒගොල්ලන්
අත්තැල්ලත් නෑ තාමත් යනවා අදත් යනවා හොඳයි මේ සම්බන්ධයෙන් තවදුරටත් අපි කතා කරමු අපි පළමු විරාමයට යන්නට අවශ්‍ය කෙටි විරාමකින් අනතුරු යලෙත් හමුවු 360 සජීව සංවාද ඔබ යලිත් එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින් දැන් ආරක්ෂාව සම්බන්ධයෙන් අපි කතා කරන්නට ඕනේ ආරක්ෂාව සම්බන්ධව තිබිච්ච මේ ඇති වෙලා තියෙන නොසලකිලිමත් තත්ත්වය ඒ වගේම මේ එකිනෙකාට මේකේ වරද පටවා ගැනීම අපි මේ පිළිබඳව කතා කරන්නට ඕනේ නමුත් මම ඊට කලින් හිතුවා දැන් සමහරු කියනවා දැන් මේ වගේ ත්‍රස්ත ප්‍රහාර ඉස්ලාම් ආගම අනුව ගත්තම පටහැනි එහෙම නැහැ කියන්නේ ඉස්ලාම් භක්තිකින්ම කියන ඇතමුන් කියන කතාවක් නමුත් තවත් කොටසක් කියනවා මේ ප්‍රහාරවල ගර්භාෂය ඇත්තටම ඉස්ලාම් දහම තුල මේක කියවෙනවා කුරාණයේ සමහර තැන්වල මේ ඉස්ලාම් දහම තමයි පතුරවා හරින්නට ඕනේ කියන එකක් කියවෙනවා කියලා. ඔබතුමා මේ සම්බන්ධයෙන් යමක් දන්නවද? නෑ මට තියෙන දැනීම අනුව මේ ආගම් තුනක් තියෙන ලෝකේ යුදාගම ක්‍රිස්තියානි හරි කතෝලික හරි දෙකම එක ගලගමු දෙක එක නෙවෙයි නමුත් අපි හිතමු ඊළඟට මුස්ලිම් ඉස්ලාම් ආගම මේ ආගම් තුනම ඒබ්‍රාහමික ආගම්ක හැටි තමයි එන්නේ. එකම මූලයක්. මේ ආගම් තුනේම සහ ඇත්තටම කියනවා නම් Hindu ආගමේත් යම් කිසි ආකාරයක සාමයට පිටින් යන කොටසකුත් තියෙනවා. මම හිතනවා බුද්ධ ආගමේ විතරයි එහෙම සාමයට පිටින් යන කොටසක් නැත්තේ කියලා. අනිත් හැම ආගම්වලම තියෙනවා. ක්‍රිස්තියානි ආගම සහ කතෝලික ආගම කතෝලික ආගම දැන් ලෝකේ උගදෙනෙක් හිටියට ඒක එච්චරම බලවත් ආගමක් නෙමෙයි. ක්‍රිස්තියානි ආගම බලවත්. ඒගොල්ලන් තමයි ආධිපත්‍ය ක්‍රිස්තියානි ආධිපත්‍යයක් ලෝකේ තියෙන්නේ. ඒක ලංකාවෙත් එහෙම තමයි. ලංකාවේ තියෙන ක්‍රිස්තියානි රාජ්‍යයක් මේ තාම මේ අපිට බෞද්ධ රාජ්‍යයක් මෙහෙ ඇති වුණේ නැහැ කාලෙකට. මේ බෞද්ධ රාජ්‍ය යලි ඇති කිරීම තමයි මම හිතන්නේ මේ අපේ අරමුණ විය යුත්තේ. ඒක චුට්ටක් මට ඔබතුමාගෙන් පැහැදිලි කරගන්නට ඕනේ. ක්‍රිස්තියානි රාජ්‍යයක් තියෙන්නේ කියන කාරණේ. බෞද්ධ රාජ්‍යයක් ඇති කරගත යුතුයි කියන කාරණේ. මොකද නෑ දැන් අද බලන්න අද මේ අපේ රටේ අධ්‍යාපනයේ මොකද අපේ රටේ විතරන්නේ මුළු ලෝකෙම තියෙන අධ්‍යාපනය. අපි උගන්වන්නේ මොනවද? මාතු ගන්නලා තියෙනවානේ. යම් කිසි කාලයක් ඇතුළ ගැන්නේ මොනවාද? ඔක්කොම ඉංගලන්තේ උගන්වන දේවල්නේ. එහෙම නැත්නම් ඇමරිකාවේ උගන්වන දේවල්. අපේ කියලා එකක් අපි උගන්වනවද කිසිම දාක? අපි බුද්ධාගම උගන්වන ළමයින්ට බුද්ධාම කියලා එකක් උගන්වන පල්ලෑ පන්තිවල ළමයින්ට උගන්වන සිද්ධාර්ථ කුමාරගේ තාත්තා කවුද අම්ම කවුද ආරවද මේවද කතන්දර ටිකක්. ඊට පස්සේ බෞද්ධ දර්ශනය කියලා එකක් උගන්වන විශ්වවිද්‍යාලේ. බෞද්ධ දර්ශනය කියලා එකක් නැහැ. බෞද්ධ දර්ශනය කියලා එකක් බුදුහාමුදුරුව මේ සියලුම දර්ශන අත්හැරිය පුද්ගලෙක්. සියලුම දර්ශන අත්තරේ දෘෂ්ටිවාද අත්තරේ පුද්ගලයෙක් කී දහමක් බෞද්ධ දර්ශනය හැටියට උගන්වන්නේ කොහොමද? ඒක උගන්වන්නේ ක්‍රිස්තියානි මම මේ ක්‍රිස්තියානි ආගමට කියනෝනේ ක්‍රිස්තියානි සංස්කෘතියේ මේ මූලධර්ම වලට අනුව තමයි කියන්නේ. ඒ අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත් එහෙනම් නීතිය පැත්තෙන් මේ රටේ තියෙන මොන නීතියද? රෝමලන්ඩේ තියෙන නීතියයි සමානට මුස්ලිම් නීතිය ටිකක් තියෙනවා. වෙන මොකක්ද තියෙන මේ නීතිය? බෞද්ධ නීතියක් තියෙනවද? මොනවා කන්නේ බෞද්ධ නීතියක්. එතකොට මේ රටේ මේ අද වෙනකොට සංස්කෘතිය මොකද්ද? අපි අටපිරිකර අරගෙන නුවර දුවන එක ඇත්ත. නමුත් අටපිරිකර අරගෙන නුවර දුවලා ඊට පස්සේ කොහොමද මිනිස්සු ජීවිත ගත කරන්නේ? මිනිස්සු ගත කරන ජීවිත ගත්තොත් මේවා බෞද්ධ ජීවිත හැටියට ගත කරන්නේ. අපි නිකන් අටපිරිකර බෞද්ධයෝ ටිකක් නේ ඉන්නේ ලංකාවේ. හරියම නැත්නම් සංකේත බෞද්ධයෝ ටිකක්. ඊයරෙන්න මේ මෙතන මේ වෙනම බෞද්ධ සංස්කෘතියක් තියෙනවා මිනිස්සුන්ගේ හිතවල තියෙනවා තාම තියෙනව මන් නැහැ කියන්නේ. නමුත් මූලික වශයෙන් තියෙන්නේ වෙනත් සංස්කෘතියක්. ඉතින් මේ රටේ පාර්ලිමේන්තුව ගත්තත් මේ සෑම දෙයක්ම ක්‍රිස්තියානි සම්ප්‍රදායක් උඩ තියෙන්නේ. ඒ සම්ප්‍රදායක් උඩ තියෙන නිසා මේක මම කියනවා මම මේ මංගල සමරවීර කියන කතන්දරේ නෙමෙයි කියන්නේ. ඒ අර්ථයෙන් නෙමෙයි. ඒ අර්ථයෙන් නෙමෙයි. අපෝ ඒ මිනිස්සු දෙකමයි කිසිම සම්බන්ධයක් නැහැ. ඒ අර්ථයෙන් නුනට මේක ක්‍රිස්තියානි රාජ්‍යයක්. අද තියෙන්නේ මම මේ ක්‍රිස්තියානි ආගමෙන් ගැන නෙමෙයි කියන්නේ ක්‍රිස්තියානි රාජ්‍යයක් ඒ සංස්කෘතියට සම්බන්ධ වෙච්ච ඒකත් එක්ක අධ්‍යාපනයේද නීතියද මේ රෝමලන්දේසී නීතියනේ අපි ක්‍රියාත්මක කරන්නේ ආයි වෙන නීතියක් නැහැ එතකොට මේ හැම එකක්ම බැලුවාම එහෙමයි එතකොට මේක 1505 විතර වෙනකම් මේ රටේ සිංහල බෞද්ධ රාජ්‍ය තිබුණා හැමතැනම ඊට පස්සේ නුවරට සීමා වුණා ඒකත් 1815 දී ඉවර වුණා. දැන් අපි මේ අපිට ඕන කරන්නේ ඇත්තටම සිංහල බෞද්ධ රාජ්‍යයක්. එහෙම නැත්නම්
යළි සිංහල බෞද්ධ රාජ්‍යය පිහිටවීම. මම කියනවා ඉදිරි අපේක්ෂකය කවුරු හරි ජනාධිපති අපේක්ෂකය මේ කාරණයේදී සිංහල බෞද්ධ රාජ්‍යයක් යළි පිහිටවීමට එන්නේ නැත්නම් අපි යාට විරුද්ධ වෙන්න ඕන. ඒක තමයි මූලික මේ ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රධානම කාරණය වෙන්න ඕන. ඉදිරිපත් වෙන අපේක්ෂකයා සිංහල බෞද්ධ රාජ්‍ය යළි පිහිටවීම සඳහා ප්‍රතිඥා දෙන ඒ සඳහා වැඩ කරන පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒක තමයි මේ මේ ඒක 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 නැති නිසා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ. සිංහල බෞද්ධ රාජ්‍යයක මුස්ලිම් මිනිසුන්ටත් හොඳට ඉන්න පුළුවන්. දැන් 14 වෙනි සියවසේ ඉඳලා මේ රටේ මුස්ලිම් මිනිස්සු හිටියානේ. කිසි ප්‍රශ්නයක් නැද්ද? කවුද මොනවද කිවි? කිසි ප්‍රශ්නයක් නැතු හිටිය. ඊට පස්සේ මුස්ලිම් මිනිසුන්ට කරදර කරන්න පටන් ගත්තේ කවුද? අර පෘතුගීසිකාරයෝ ඇවිල්ලා. එතකොට මොකද වෙන්නේ මුස්ලිම් මිනිසුන්ට? මුස්ලිම් මිනිසුන් ගිහලා පදිංචි කෙරුවා සෙනරත් රජුරෝ නැගෙනහිර පළාතේ. අද ඔය නැගෙනහිර පළාතේ මුස්ලිම් මිනිස්සු ඉන්නේ මේ. එහෙන් ඇවිල්ලා නෙමෙයි, කොහෙන්වත් ඇවිල්ලා නෙමෙයි, සිංහල බෞද්ධ රජුරෝ පදිංචි කරපු නිසා. එතකොට ඒගොල්ලන්ට ආරක්ෂාව දුන්නා. ඊට පස්සේ කතෝලිකයන්ට ප්‍රශ්න ඇති වුණා රෙපරමාදු ලන්දේසින්ගේ. එතකොට කතෝලිකයන්ට ආරක්ෂාව සැපුවේ කවුද? සිංහල බෞද්ධ රජුරෝ. මේ අද වහකෝට්ටේ වගේ තැන්වල, මාතලේ වහකෝට්ටේ වගේ තැන්වල කොහොමද මේ කතෝලික මිනිස්සු ඉන්නේ? ඒතකොට ජුසේදවාස් පියතුමාට කවුද මේ ආධාර කෙරුවේ, අනුග්‍රහ දැක්වේ කවුද? සිංහල බෞද්ධ රජවරු. ඉතින් මං කියන්නේ මේක, මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් නැවත ඇති කරනවා නම් ওই සියලුම සංස්කෘතීන්ට, සියලුම ආගම්වලට මේ රටේ නිදහසේ ඉන්න පුළුවන්. තම තමන්ගේ ආගම් අදහගෙන, තම තමන්ගේ සංස්කෘතීන් වල අනන්‍යතාව රැකගෙන ඉන්න පුළුවන් ඒ විදිහට. නමුත් අද වෙන්නේ මොකද? අද අපිට අපි කාටවත් අපේ අනන්‍යතාවක් නැහැ. මේ අනන්‍යතාවක් මම මේ ජාතික ඇඳුම ඇඳට මේක නෙවෙයිනේ, සාමාන්‍ය මිනිස්සු අඳින ඇඳුම. ඒ අපි මේ මේකත් අර නිකන් මේ වෙන කරන්නම දෙයක් නැති නිසා මේ ජාතික ඇඳුම අඳිනවා. අඩුතරින් මෙන්න අපි අනන්‍යතාව කියලා පෙන්නන්නේ. නමුත් ඇත්ත කතන්දරේ මේ මිනිස්සුන් අඳින්නේ මේ ඇඳුම නෙවෙයිනේ. ඉතින් ඒක නිසා මම කියන අපේ සංස්කෘතියක්, අපේ රාජ්‍යයක්, අපේ රාජ්‍ය කියන්නේ සිංහල බෞද්ධයන් විතරක් ඉන්න රාජ්‍යයක් නෙමෙයි. සිංහල බෞද්ධ රාජ්‍යයක් කියලා කියන්නේ සිංහල බෞද්ධයෝද, සිංහල කතෝලිකයෝද හැම එක්කෙනාම ඉන්න රාජ්‍යයක්. ශ්‍රී ලාංකික හරි ශ්‍රී ලාංකික උරුමය සහිත රාජ්‍යයක්. ශ්‍රී ලාංකික කියන වචනේ තමයි මම එච්චර කැමති නැහැ. ඒ වචනේ මේ සුද්ධු හදලා දුන්න වචනයක් නේ අපිට. ඒක අපි පැත්තකට දාමු. ශ්‍රී ලාංකික නැති වුණත් මේ රටේ අපි අර ඉස්සර කුමාරතුංග මුනිදාස මහත්මයා හොඳ වචනයක් පාවිච්චි කළා තිබුණා. සිංහල බෞද්ධ, සිංහල කතෝලික, සිංහල මුස්ලිම්. සිංහල මුස්ලිම් කියන එක වැරදි වෙන්න පුළුවන්, සිංහල ඉස්ලාම් කියලා ඕනනම් කියන්න පුළුවන්. ඒ විදිහට සිංහල හින්දු. නෑ මම මේ කියන්නේ මේ වචනය ඕන සිංහල කියන වචනය කැමතිද හෙළ කියලා දාගන්න? හෙළ වචනය. මේ මොකක් හරි අනන්‍යතාවක්. අපේ ඔක්කොම කියන පොදු අනන්‍යතාවක් තියෙන මේ පොදු අනන්‍යතාවේ විශේෂිත සංස්කෘතියක් තියෙනවා. ඒක තමයි සිංහල බෞද්ධ සංස්කෘතිය. ඒක මාළුකු දෙයක් නෙමෙයි අපි මේ කියන්නේ. ඒක පිළිගන්න එච්චර. ඒක පිළිගත්තට පස්සේ ඕගොල්ලන්ගේ ඕනම සංස්කෘතියකට මේ රටේ ඉඩක් තියෙනවා. මේ අනන්‍යතාව රැකගෙන. ඉතින් දැන් ඔය ආපු ප්‍රශ්නේ නම් හිතන්නේ අපි චුට්ටක් අපි එහාට ගියාම ත්‍රස්තවාදී කටයුතු වලට මේ ඉස්ලාම් ආගම ඇතුළේ යම් කිසි ගැළඹවීමක් තියෙනවද කියන කාරණේ අපි කතා කරමුද? ඒ ආගමේ යම් කිසි දෙයක් තියෙනවා. මම නැහැ කියන්නේ. හැබැයි අපි ඒක ඉස්මතු කරන්න ඕනේ නැහැ දැන්. දැන් ඔය වහබ්වාදීන් කියනවා නම් එතෙන්ට ආපහු යන්න ඕනේ කියලා අපි කියන්න ඕන. අපි කියලා කියන්නේ මේ රටේ ඉන්න මුස්ලිම් මිනිස්සු කියන්න ඕනේ නැහැ. අපිට වහබ්වාදය අවශ්‍ය නැහැ. අපි මුස්ලිම් ආගමේ තියෙන සාමකාමී පැත්තක්, හැම ආගමකම සාමකාමී පැත්තක් තියෙනවා. සාමකාමී පැති නැති ආගම් තියෙනවා. නමුත් අපි අර සාමකාමී පැත්ත අරගමු. සාමකාමී පැත්ත අරගෙන ඒ තැනට මහමත්තුමා මක්කමින් දැද්දි කොයි විදිහටද කටයුතු කරේ, ඒ විදිහට අපි කටයුතු කරමු. හරි මොකක් හරි කියන්නේ සාමකාමී කතන්දර තියෙනවානේ කුරාණේ ඕන තරම්. අපි එතෙන්ට යමු. අපි මේ රටේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට පුළුවන් වෙනවන මුල් ලෝකෙටම ආදර්ශයක් හැට දීලා, හරි මෙන්න අපි අලුත් මුස්ලිම් සංස්කෘතිය, මේක සම්පූර්ණයෙන්ම සාමකාමී මුස්ලිම් සංස්කෘතියක් අපි හදනවා, එතෙන්ට යන්න පුළුවන් වෙනවන. ඒක බැරිකමක් නැහැ. ඒ කියන්නේ ඒක බැරිකමක් නැහැ. මේ මෙතන වරද්දන්නේ කවුද? මේ ඉන්න දේශපාලනඥයෝ. දේශපාලනඥයෝ වෙන වෙන දේවල් කරලා ඒගොල්ලන්ගේ බලය රැක ගැනීම සඳහා මේ මිනිස්සුන්ව පාවිච්චි කරනවා. පාවිච්චි කරනකොට ISIS කාර්යයද ආරයද මන්නේ. මේගොල්ලන් ISIS කාර්යය කියලා මම කියනවා නෙමෙයි. නමුත් ISIS කාර්යයන්ට ඒගොල්ලන් ආරක්ෂාව සපයනවා. ආරක්ෂාව සැපේම උඩ අර මිනිස්සු අන්තවාදී ත්‍රස්තවාදී වැඩවලට යනවා. ඒකෙන් හානිය වෙන්නේ, ප්‍රධාන වශයෙන්ම හානිය වෙන්නේ වෙන කාටවත් නෙමෙයි, සාමකාමී මුස්ලිම් මිනිසුන්ට.
ඒකතයි ම හිතන්නේ ලොකුම ප්‍රශ්නය. හොඳයි අපි දැන් ආරක්ෂාව පැත්තට යොමුණු. ඉතින් දැන් අපේ රටෙත් මේ සිදුවීමත් එක්ක අනාවරණය වෙච්ච කාරණයක් තමයි මේ විශාල වශයෙන් මුදල් මේ දැන් මේ ත්‍රස්තවාදී කටයුතු සිද්ධ කරන්න ඔය ISIS ක්‍රියාකාරී වීම සඳහා විශාල වශයෙන් මුදල් ලැබෙන විවිධ රටවල් වලින් ISIS කට්ටියට පවා ඒ අයට පවා මේ මුදල් ලැබීමක් සිද්ධ වෙනවා. දැන් අපේ රටෙත් මේ සිදුවීම් එක්ක ආපු දෙයක් තමයි ඔය ලොකුවට ගිනුම් වලට මුදල් බැරවීම සිද්ධ වෙලා තියෙනවා. දේශපාලකීන්ට ව්‍යාපාරිකීන්ට විශාල වශයෙන් හිතපු නැති විදිහට මුදල් ලැබිලා තියෙනවා. මේ විදිහට දැන් සල්ලි ඇවිල්ලා තියෙනවා කියන එක. මේ ගැන ඇත්තටම මේ හොයලා බලන්න රජයකට බැරිද දැන් මේ එහෙම හැකියාවක් නැද්ද? ඇයි මේක මේ තරම් ඔඩු දිව්වේ මේ වගේ තත්ත්වයක්? දැන්නේ අපි මේ කතා කරන්නේ මේ ප්‍රශ්නේ පිළිබඳ මෙච්චර සල්ලි ලැබිලා තියෙනවා මේ දේශපාලකයා එහෙම නැත්නම් මේ ව්‍යාපාරික එකපාරටම පොහොසත් වෙලා තියෙනවා ඔය ආදි වශයෙන්. හැබැයි මෙච්චර කල් මොකක් දුන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. රජයකට බැරිද මේව පිළිබඳ හොයලා බලන්න? එහෙම නැත්නම් රජයට උමනාවක් තිබිලා නැද්ද? පුළුවන්. නමුත් කිසිම ආණ්ඩුවක් ඒව හොයලා බැලුවේ නැහැ. කිසි මාණ්ඩුවක් මේ අද ඊයේ නෙවෙයි මේ 2000 අපි දු මේක දැන් මේ ඇති වෙලා අවුරුදු 20ක් 25ක් විතර වෙනවානේ. මේ අවුරුදු 20 25 ඇතුළත කිසි මාණ්ඩුවක් හොයලා බැලුවේ නැහැ. එකම හේතුව මොකද්ද? මුස්ලිම් ඡන්ද ටික ලබා ගැනීම වමනාව. හැම පක්ෂයක්ම බලන්නේ කොහොමද අපි මියාව ආරක්ෂා කරනවා, මියාව ආරක්ෂා කරන ඒ අනුව එයාගේ ඡන්ද ටික අපි ලබා ගන්නෙ කොහොමද? මේ ලංකාව අද වෙනකොට ඩීල් ලන්තයක් බවට පත් වෙලා තියෙනවා. ඩීල් කියන අර ඩීල් කියන ගනුදෙනු ඒකට මම කියන්නේ ඩීල් ලන්තයක් කියලා. ඩීල් අද මේක ඩීල් ලන්තයක්. ඒ ඩීල් ලන්තයේ ඔය සිංහල දේශපාලනඥයෝ කියන අය හැම එක්කෙනා වගේ බලන්නේ, හැමෝම නෙමෙයි හැම එක්කෙනා වගේ බලන්නේ කොහොමද කාව හරි මුස්ලිම් දේශපාලනඥයෝ අරගෙන එයාව ආරක්ෂා කරමින් එයාගේ ඡන්ද ටික ලබා ගැනීම. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කීප දෙනෙක් හරි ගන්න. මෙතන මේ අද තියෙන්නේ රට හැදීමේ ප්‍රශ්නයක් නෙමෙයි. සිංහල දේශපාලනඥයෝ මේවට වග කියන්න ඕන. ඒගොල්ලන්ට තියෙන රට හැදීමේ ප්‍රශ්නය නෙමෙයි, ඡන්දය දිනීමේ ප්‍රශ්නය. පාර්ලිමේන්තුවේ කොහොමද බලය ගන්න කියන ප්‍රශ්නේ. ඒකට මිසක් රට හදන්න ඕගොල්ලන් ඉදිරිපත් වෙලා නැහැ. ඉතින් ඒගොල්ලන් අර මුදල් එන්නේ කොහෙන්ද? මේවා එකක්වත් හොයලා බලන්නේ නැහැ. හොයලා බලන්න ගියොත් එහෙම ඒගොල්ලෝ වරදිකාරය වෙනවා. වරදිකාරය වුණාම ඒගොල්ලන්ගේ ඡන්ද නැති වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට පාර්ලිමේන්තුවේ බලයක් නැති වෙයි. මේ මතය ප්‍රශ්නය, මේ රට ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් මන් කියන කිසිම ආණ්ඩුවක් ඕක ගැන හොයලා බලන්නේ. බොරු කරන්නේ ඔක්කොම. ඔක්කොම කරන්නේ බොරු. ඔය කවුරක්වත් වැරදිකාරය වෙන්නේ නැහැ. අවසානයේදී ගත්තාම ඔය නම් කියනවනේ එක එක්කෙනාගෙන මන් නම් කියන්න කැමති නැහැ. ඔය වීනාලිකාවට ප්‍රශ්නයක් වෙයි කියලා නැතුව මට ප්‍රශ්නයක් නේ. නමුත් ඔය නම් කියන එක්කෙනෙක්වත් වැරදිකාරයක් වෙන්නේ නැහැ මේ රටේ. ඒක තමයි කියන්නේ මේ අවස්ථාවේදීත් ඔය මේ කාරණාවට අදාළව සැකයි සැක සංකා තියනවා කියලා කියන අයවත් අවසානයේදී වැරදිකරුව වෙන්නේ නැහැ කියන්නේ. නෑ, කවුරක්වත් වැරදිකරුව වෙන්නේ නැහැ. කිසිම එක්කෙනෙක් වැරදිකරෙක් වෙන්නේ නැහැ. අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අද වෙනකොට ඒගොල්ලෝ ඔක්කොම නිවැරදිකාරයෝ වෙලා. අද බලන්න මුස්ලිම් ඇමතිවරු රොත්ත පිටින් අස්සලානේ. ඒතකොට මොකද වෙන්නේ? දැන් අපි දන්නවද වැරදිකාරයා කවුද නිවැරදිකාරයාද කියලා? දැන් මෙතන මේ හරි උපක්‍රමයක් වෙන්නේ. මේ උපක්‍රමයේ සියලු දෙනාම දැන් එක ගොඩට ගත්තාම ඔක්කොම වැරදිකාරයෝ කියන්න බෑනේ. එහෙමනම් මොකද වෙන්නේ? ඔක්කොම නිවැරදිකාරයෝ. පොඩි තරකයක් නෝදන තියෙන්නේ. ඇත්තටම ඇයි දැන් ඔය මේ සිදුවීමට මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව චෝදනා එල්ල වෙන විට මුස්ලිම් නායකයෝ 3 දෙනෙක්ට තමයි චෝදනා එල්ල කරේ. හැබැයි අර ඔබතුමා සඳහන් කරා වගේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන ඔවුන් නියෝජනය කරපු මුස්ලිම් නායකයෝ විදිහට හඳුන්වන දේශපාලන පක්ෂ හැම එකක්ම වගේ නියෝජනය වෙන සියලුම මුස්ලිම් නායකයින් තමන්ගේ තනතුරු වලින් ඉවත් වෙනවා. ඇයි මේ? මොකක්ද ඇත්තටම මේකට හේතුව? මොකද්ද මේකේ පිටිපස්සේ තියෙන කතාව? මේකේ පිටිපස්සේ තියෙන කතාව ඒකට තවත් දෙයක් සම්බන්ධයි. මෙතන මේ ආණ්ඩු දෙකේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව සහ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව. මේ ආණ්ඩු දෙක අතර තියෙන ගැටුම. මේ ආණ්ඩු දෙක අතර තියෙන ගැටුමේ අස්සේ රතනහාමුදුරුව උපවාසයක් කරුවා. රතනහාමුදුරන්ගේ උපවාසයේ තිබුණේ දැන් නම් කියන්න වෙනවනේ. හිස්බුල්ලයි අසාඩ් සාලි බදියුද්දීනුයි අස්වෙන් අස් කරන්න හරි අස්වෙන්න හරි කියන්නේ. දැන් මෙතනදී දෙන්නෙක් අස් වුණා. අසාඩ් සාලි සහ හිස්බුල්ලා අස් වුණා. රතනහාමුදුරුව උපවාසයේ නතර කෙරුවා.
ඇයි තුන් දෙනෙක් කස් කරන්න කියලා පටන්ගත් උපවාසය දෙන්නෙක් කස් කරාම නතරුණේ කොහොමද? ඒ කියන්නේ මෙතන උපවාසය කෙරුණේ දේ ඒ දෙන්නක් ගැන විතරයි. ඒ කියන්නේ යම්කිසි ඩීල් එකක් ගනුදෙනුවක් මෙතන තිබුණා. මෙතනදී මේ දෙන්නෙක් වෙනුවෙන් දෙන්නෙක් කස් කරගන්න හරි දෙන්නෙක් කස් වෙන්න හරි කියලා ඒ මෛත්‍රීපාලගේ ආණ්ඩුවේනේ. ඒ වෙනුවෙන් තමයි මේ සටන උනේ. මෙතන සටන කිරුවේ බදියුදීන හිස් මේ රණවිරුගේ ආණ්ඩුවේ ඒ එයා අස් වෙන්නේ නැත්තේ මොකද? මේ වගේ ප්‍රශ්නයක් ඇති කරලා ඒක කරන්න. නමුත් මේගොල්ලන්ට උපදෙස් ලැබෙන වෙනින් කොහෙන් හරි. ඒගොල්ලන් බදියුදීන්ව තනි කරේ නැහැ. බදියුදීන් තනි කළා බදියුදීන් අස් කරේ නැහැ. ඒ වෙනුවට රොත්තම අස් වුණා. එතකොට මොකද වෙන්නේ? එතකොට බදියුදීන් නිවැරදිකාරය වෙනවා. බදියුදීන් වැරදිකාරය ද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් වැරදිකාරය කියලා අපි සැකයක් තියෙනවනේ යම් යම් යම්මගේ. ඒ සැකේ දැන් නැහැනේ. දැන් කබීර් හෂිමුයි බදියුදීන් ඔක්කොම එකට ඉන්නේ. එතකොට ඔක්කොම ඔක්කොම නිවැරදිකාරය. දැන් නිවැරදිකාරය වුණාම දැන් මොකද්ද වෙන්නේ? ඊළඟට රනිල් වික්‍රමසිංහ කියනවා අපිට දැන් බලන්නකෝ මේ කවදාක්වත් නැතුව මුස්ලිම් ඇමතිවරු දැන් ආණ්ඩුවේ නැහැ කියලා 1947 ඉඳලා. දැන් මේ මොකද්ද කරන්න හදන්නේ? මේ කරන්න හදන්නේ මුස්ලිම් ජනතාව සම්පූර්ණයෙන්ම වෙන් කළා දාන්න. දැන් මේ ප්‍රහාරයත් එක්ක එක හොඳකුත් වුණානේ. හොඳ මොකද්ද? සිංහල බෞද්ධ, සිංහල කතෝලික, ඒ වගේම හින්දු සහ මුස්ලිම් යම් ප්‍රමාණය ඔක්කොම එකතු වුණා. මේ අපේ රට මේ මෙතන මේ විදේශයකින් ආපු අන්තවාදීන් ටිකක් මේ අන්තවාදීන් ටෙක් රේව අපි එක්කහව වෙන්න ඕනේ. ඒ එක්කහව වෙනකොට එක්කහව වුණේ කාට විරුද්ධවද? රනිල් වික්‍රමසිංහටත් විරුද්ධව. රනිල් වික්‍රමසිංහ ඒක හොඳටම දන්නවා. එයාටත් විරුද්ධව තමයි මේ මිනිස්සු එක්කහව වුණේ. සිංහල බෞද්ධ විතරනේ, සිංහල කතෝලිකයෝ, කාදිනතුමත් මේකේ මේ පෙරමුණක් ගත්තා කියලා මම කියන්නේ. නමුත් මේක යම් කාර්යභාරයක් ඉෂ්ට කරා. එතකොට මේ විදිහට හින්දු මුස්ලිම් අයත් දැන් මෙතන මොකද්ද කරේ? අර එක්කහුව වෙන ජනතාව වෙන් කළා, කොටසක් වෙන් කළා, මුස්ලිම් ජනතාව වෙන් කළා ගත්තා. ඒතර ආයිසරයක් අර එකතු වීම වෙලක්ුණා. ඒක මම කියනවා රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාව පරිදි වෙච්ච දෙයක්. දැන් මුස්ලිම් ජනතාව වෙනම කොටසක් හැටියට අනිත් මිනිසුන්ගෙන් වෙන් වෙලා ඉන්නවා. මං අපි මුස්ලිම් මිනිසුන්ට කියන්නේ එකම එක දෙයයි. මොකද්ද? මේ ගැටවලට අහුවෙන්න එපා. ඕගලුන් මේ කොටට එක්කහුවෙන්න. මේ ඕගලන් වෙනම ඉන්න ඕනේ නැහැ. මේ ඇමතිවරු ඔක්කොම අසුනා කියලා. ඒ ගොඩට අහුවෙන්නේ නැතුව අපේ ගොඩට එන්න. අනිත් මිනිසුන්ගේ ගොඩට ඇවිල්ලා මේ කාවද කාවද අපි තනි කරන්න ඕන? අද මේ රටේ තනි කරන්න ඕන රනිල් වික්‍රමසිංහ, වෙන කවුරක් නෙමෙයි. එයා තනි කළා අනිත් මිනිස්සු ඔක්කොම එක්කහුවෙන්න ඕන. නමුත් අවාසනාවකට මට පේන්නේ නැහැ එහෙම දෙයක් වෙනවායි කියලා දේශපාලන ලෝකේ. සාමාන්‍ය මිනිසුන්ගේ එහෙම දෙයක් වෙනවා. නමුත් දේශපාලන ලෝකේ උඩ එහෙම මම මේ රනිල් තනි කරන්න කියන එකෙන් අදහස් කරන්නේ මේ බටහිර බලවේග සහ බටහිර බලවේගට ආධාර කරන අරාබි රටවල්. මේගොල්ලන් වෙන් කරන්න කියන එක. ඒගොල්ලන්ගෙන් අපි නිදහස් වෙන්න ඕන කියන එක. නමුත් අවාසනාවකට ඒක වෙන්නේ නැහැ උඩ. ඒක තමයි අපි දකින්නේ. මේක තමයි ලංකාවේ තියෙන ලොකුම ඛේදවාචකය. හොඳයි, අපි යලිත් කෙටි විරාමයකට යමු වෙනවා. විරාමයෙන් අනතුරු නැවතත් 360 සජීව සංවාදයෙන් හමුවෙමු. තෙක්වනේ 360 සජීව සංවාදයේ සමගින් දැන් මේ ප්‍රහාර සහ මේ ඇති වෙලා තියෙන තත්ත්වයන් පිළිබඳ කතා කරනකොට දැන් අපි 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 විශ්වාස කරේ නැහැ මේ වගේ අවස්ථාවක මේ වගේ ප්‍රහාරයක් එල්ල වේවි කියලා. ආරක්ෂාව මෙච්චර දුර්වල වුණේ කොහොමද කියන ප්‍රශ්නයක් එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් දැන් මේ ප්‍රහාරයෙන් පස්සේ නායකයෝ විදිහට අපේ රටේ ප්‍රධානම පුරවැසියෝ දෙදෙනා එකිනෙකාට චෝදනා එල්ල කරගන්න ස්වභාවයක් අපි දැක්කා. අනිත් පැත්තෙන් දැන් ඔවුන්ට මේ වගේ තත්ත්වයකදී තමයි මේ වගකීමෙන් බැහැර වෙන්න පුළුවන්ද? ආරක්ෂාව මෙච්චරටම දුර්වල වුණේ කොහොමද? එකිනෙකාගේ දුර්වලකම් මත අපිට මේක එක පැත්තකට විසිකලා දාන්න පුළුවන්ද? මේ ප්‍රශ්න එකිනෙකනාට චෝදනා එල්ල කරගන්න ස්වභාවය අපි දැක්කා. ඇයි මෙහෙම වුණේ? ඔබතුමාගේ විග්‍රහය මොකද්ද මේ සම්බන්ධයෙන්? ඔව් මම හිතන්නේ දැන් මෙතන මූලික තේන තමයි 2010 ජයග්‍රහණයත් එක්ක මේ රටේ බුද්ධිංශ ක්‍රියාත්මක වුණානේ. අපි දන්නේ නැහැ කොහොමද ක්‍රියාත්මක වුණේ කියලාවත් අපි දන්නේ නැහැ. නමුත් ඒකෙන් අපි දැනගන්න ඕනේ නැහැ. අපි දැන මේක මේ ඉඳලක කතන්දරයක් නෙවෙයිනේ. කවුරක්වත් දැනගන්න ඕන දෙයක් නෙවෙයි. කොහොම හරි ජයග්‍රහණය කෙරුවා. ඊට පස්සේ
නිදහස්දාහ ඉඳල දස් පාල වෙනකං ඒ බුද්ධියන් ශේවිදියට ප්‍රතිබුණා. නමුත් දෙදස් පහළුවෙන් පස්සේ මෙම දුර්වල කිරීම වෑමත් අපි දැක්කා. ඒ ඒකට හේතුව මොකක්ද? අර මංකීවන්නේ නැර බටහිර සංස්ථාපනයක් තියෙන කළ ඒ සංස්ථාපනයට ඕන කළා. දැන් අපි මතක තියාගන්නන්නේ කාරණයක් තියෙනවා. එල්ටීට එක කියන්නේ හුදෙක් එල්ටීට එකක් නෙමෙයි. ඒක පිටිපස්සෙත් බටහිර රටවල් හිටියා. ඒක නැහැයි කියන්න එපා. අද වුණත් ඔය ඊනියා ඩයස්පෝරාව කියන එක නඩත්තු කරන්න එංගලන්තයේ විසින්. මම පැහැදිලිව කියන එංගලන්තයේ විසින් තමයි නඩත්තු කරන්නේ. ඒ එංගලන්තයේ ඉන්න මේ යම් යම් මිනිස්සු ටික දෙමළ ජනයාව ටික අරගෙන ඒගොල්ලන් නඩත්තු කරනවා. ඒ නඩත්තු කිරීම තුළින් ඩයස්පෝරාව නිසා අපිට මේව කරන්න වෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. නමුත් ඒක නෙමෙයි ඇත්ත කතාව. ඩයස්පෝරාව නඩත්තු කරන්නේ එංගලන්තයේ. මේ එතකොට ඒ රට ඒ ඒ ඒ විදිහට වැඩ කරගෙන යනකොට ඒගොල්ලන්ට අවශ්‍යතාව තිබුණා. ඒගොල්ලන්ගේ වුමනාවට පිටින් ගිහිල්ලා මේ LTT එක පරාජය කරපු මේ බලවේග නැති කරන්න. දේශපාලන වශයෙන් සහ යුදමය වශයෙන් සහ ඒ වගේම යුදමයට අවශ්‍ය වෙන අර බුද්ධිමය අංශය. මේ බුද්ධිමය අංශය නැති කිරීම මිලේනියම් සිටි කතන්දරේ ගත්තත් මේ හැම එකෙදීම අපිට පේන දේ තමයි මේවා එළිදරව් කිරීම. ඒ එළිදරව් කිරීමත් එක්ක බුද්ධිංශ සම්පූර්ණයෙන්ම වගේ අඩපණ වෙලා තිබුණා. අපිට අන්තිමට මේ ඔය පාස්කෘහාරය පිළිබඳව තොරතුරු ලැබිලා තියෙන ඉන්දියාවෙන්නේ. ඒ කියන්නේ ඒක අපි කියන්නේ නැහැ. නමුත් ඉන්දියාවෙන් තමයි ලැබුණේ. ඉන්දියාවෙන් ලැබෙනකන් ඒක මොනවාක්වත් වෙලා නැද්ද? ඒක අපිට කියන්නේ නැද්ද මේක? කොහොම හරි දැන් ඊට පස්සේ දැන් මේ ලැබුණාට පස්සේ මොකද වෙන්නේ? ලැබුණාට පස්සේ මට දින වකවානු හරියට මතක නැහැ. අප්‍රේල් 9ද 4ද 5ද ඒ වගේක් නැහැ. ඒ විස්තරනේ. නමුත් මේවා අපිට හිටිය ආරක්ෂක ලේකම් කෙනෙක් ඒ මිනිහා ආරක්ෂක ලේකම් කියන්නේ ආරක්ෂක කියන්නේ මොකද්ද? ලේකම් කියන්නේ මොකද්දවත් දන්නේ නැති මිනිස්සෙක් මට නම් හිතෙන්නේ. එයා ආරක්ෂක ලේකම් හැටියට පත් කරගත්ත එකම ලොකු ප්‍රශ්නයක්. ඊළඟට මේ පොලිස් ප්‍රතිතුමා එයා පත් කරගත්ත. දැන් මේගොල්ලන්ට ඕන උනේ මේගොල්ලන්ගේ කණ්ඩායමක් තිබුණා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ නිලධාරි ටිකක් ඉන්නවා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේනගේ නිලධාරි ටිකක් ඉන්නවා. මේ නිලධාරීන් අතර මේක කඹැදිල්ලක් ගියා මිසක් මේගොල්ලන්ට ඕන කරන්නේ අරයට වැරද්දන්න, මෙයාට ඕන කරන්නේ මෙයාට වැරද්දන්න. මම කියන මේ සියලු දෙනා වැරදිකාරු. සියලු දෙනා වැරදිකාරු. පොලිස් ප්‍රතිතුමාද, ආරක්ෂක ලේකම්තුමාද, ජනාධිපතිතුමාද, රනිල් වික්‍රමසිංහ මැතිතුමාද, සියලුම ඇමතිවරුද, විපක්ෂ නායකද මේකදී වැරදිකාරයෙක්. මම එහෙම කියන්නේ මොකද? අර මොකද්ද චක්‍රලේඛයක්? IGP පොලිස්පතිතුමා නියෝජ්‍ය පොලිස්පතිතුමා කුට යරලා නියෝජ්‍ය පොලිස්තුමා යම්කිසි ලිපියක් ඇරියානේ. දැන් ඒ ලිපියේ පිටපත් සියලුම ඇමතිවරුන්ට යවලා තියෙනවා. ඒ අදාළ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඒ වගේම මේ විපක්ෂ නායකතුමාටත් යවලා තියෙනවා. දැන් මේ ලිපිය පත්‍රවලට ගියේ කොහමද? සියලු ජනමාධ්‍ය දැන් මේක නිකන් හරියට මේ කැලෑපත්‍රයක් වගේනේ. කැලෑපත්‍රයක් කියන්නේ මේ කවුරුත් දන්න ප්‍රසිද්ධ දෙයක් බවට මේක පත් වෙනවා. ඒක වෙන්න බෑනේ කොහොමදවත්. කොහොමද ඒ ඉච්චර වැදගත් ලිපියක් කොහොමද පත්‍රවලට ගියේ, ජනමාධ්‍යට ගියේ? දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. මං කියන්නේ අහවල් ඇමතිවරයාගේ තාත්තා මේ කිව්වා ඒක නිසා ඒකනේ. නමුත් ඇමතිවරු දැනගෙන හිටියානේ ඇමතිවරුන්ට ඒ ලිපිය ගියා නම් ඇමතිවරු මොකද කරේ ඊට පස්සේ? අඩු කියන්නේ පාප් මේ කාදිනතුමාට කිව්වද කවුරක්වත්? ඔය කතෝලික ඇමතිවරුත් හිටියානේ ඔගේ. කතෝලික ඇමතිවරයෙක් හරි මේ කාදිනතුමාට කිව්වද මෙහෙම පල්ලි වලට ගහන්න යන මේ අදහසක් තියෙනවා කියලා? විපක්ෂ නායකතුමත් මේක දැනගෙන හිටියා. හැබැයි ඔවුන් සඳහන් කරේ ඔවුන්ට මේ ලිපි ලැබුණාට ඒ කියන්නේ ඔවුන්ගේ ආරක්ෂක අංශ විසින් මේ අවශ්‍ය කරන කටයුතු සිද්ධ කරා මිසක් එතනින් එහාට මේක පිළිබඳව ක්‍රියාත්මක වුණේ නැහැ. තමන්ගේ ගැළවීමට කියන එකනේ. නමුත් මේ වගේ ලියුමක් ආවට පස්සේ කරන්න ඕනේ මොකද්ද? ඕගොල්ලෝ මොකද කරන්නේ? අනිත් මිනිස්සු මොකද කරන්නේ? ඇයි ආරක්ෂක මේ බලාගෙන ඉන්නේ? ඒක පිළිබඳව වගකීමක් ගන්න තිබුණා. අපි ආණ්ඩුවේ නෙමෙයි කියන එක නෙමෙයි මෙතන වැඩේ. අපි ආණ්ඩුවේ නෙමෙයි, මේක ආණ්ඩු වැඩක් නැහැ. අපි ඔක්කොගේම වැඩක් මේක. ලියුම හම්බුණාට පස්සේ ලියුම අපිත් දැක්කනේ. අපි දැක්කට පස්සේ අපිටත් කලබල වෙන්න තිබුණා. ඒ අපි දැක්ක සිද්ධියෙන් පස්සේ නම් සිද්ධියෙන් ඉස්සලා දැකපු අය සියලු දෙනාම වැරදිකාරයෝ කියලා මම කියනවා. මෙතනදී කටයුතු නොකිරීම පිටමද? ඒ කියන්නේ ඔය මෛත්‍රීපාල සිරිසේනත් ඒ වගේම රනිල් වික්‍රමසිංහත් මහින්ද
රාජපක්ෂත් ඒ වගේම සීලම නිලධාරීනුත් මේ සම්බන්ධයෙන් වැරදිකාරයෝ මේ එක එක්කෙන ආස් කළා ආස් වෙලා හරි මේක විසඳන්න බෑ ඒක කරන්න බෑ මෙතන ඒ වැරද්ද සියලු දිනාම බාරගත යුතුයි එහෙම නැත්තම් වෙන්නේ මොකක් වෙන මොකක් හරි කරන්න නෑ මේ මේ තුන් හතර දෙනාම අයින් කරන්න වෙනවා වෙන 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 කරන්න කිසිම දෙයක් නෑ මට නම් පේන විදියට දැන් මේ 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 දේවල් එක්ක දැන් සිංහල සමාජය දැඩි ජාතිවාදී ස්වභාවයක් ඇති වුණා මේ 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 සිදුවීම් එක්ක වෙනද නොත් තිබුණු ආකාරයේ විදිහට හිතන්න ගත්තා සිංහල සමාජය සිංහල සිංහල බෞද්ධ සිංහල කතෝලික ඇතුළු සියලු දෙනා මේ තත්ත්වය අනාගතයේදී ඉදිරියේදී කොයි විදිහට බලපාවිද කියන්නේ දැන් සමහර වෙලාවට කඩ වර්ජනය කරන්න පටන් ගත්තා සමහර ආහාර වර්ජනය කරන්න ගත්තා මේ වැනි තත්ත්වයකට දැන් ගිහිල්ලා තියෙනවා බොහෝ දෙනෙක් එහෙම නොකරපු බොහෝ පිරිස් සාමාන්‍යයෙන් මධ්‍යස්ථ විදිහට ජාතිවාදී හැඟීම් වලින් කටයුතු නොකරපු අයත් අපි පෞද්ගලිකවම දන්න අය පවා ඔවුන් දැන් ඔවුන් පෙළඹිලා තියෙනවා නෑ අපි මේවා වර්ජනය කරනවා අපි මේවට යන්නේ නෑ මේ ආහාර ගන්නෙ නෑ හලාල් සහතික තියෙනවා අපි ප්‍රතික්ෂේප කරනවා මේ වගේ තත්ත්වයකට පත් වෙලා තිනවා මේක කොයි විදිහට ඉදිරියේදී මොන වගේ තත්ත්වයක් ඇති කරාවිද පළවෙනිම කියන්න ඕනේ සිංහලයෝ කවුරක්වත් ජාතිවාදී වෙලා නැහැ මෙතන වෙලා තියෙන්නේ ওই ජාතිවාදී කතන්දරේ සිංහල මිනිසුන්ට කියන්නේ මෙතන වෙලා තියෙන්නේ සිංහල මිනිසුන්ට දැන් මෙතන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නය ඇති වෙන්නේ ඒගොල්ලන්ට පේන විදිහට මුස්ලිම් අන්තවාදීන්ගෙන්. ඒ මුස්ලිම් අන්තවාදීන්ගෙන් ඇති වෙන ප්‍රශ්නයට ඒගොල්ලන් ප්‍රතික්‍රියා කරනවා. ඒක ජාතිවාදී වීමක් නෙමෙයි. මේ මෙතන මේ කවුරක් ජාතිවාදී කියන්නේ මොකද්ද? මේ මිනිස්සු ජාතිවාදී කියලා කතා කරනවා. ජාතිවාදී කියන්නේ මොකද්ද? ජාතිවාදී කියන්නේ යම් කිසි ජාතියකට හෝ ජන වර්ගයකට හෝ හිමි විය යුතු තැන යම් කිසි පුද්ගලයෙක් අහිමි කරනවා නම් පුද්ගලයෙක් හරි ජන කොටසක් හරි අහිමි කරනවා එතන ජාතිවාදයක් තියෙනවා මේ රටේ ජාතිවාදයක් තියෙන්නේ සිංහලයන්ට විරුද්ධව සිංහලයන්ට මේ රටේ හිමි විශේෂ තැනක් තියෙනවා ඒක පිළිගන්නවා ඒක කාදිනතුමත් පිළිගන්නවා මේ මනෝගණේෂණුත් පිළිගන්නවා හැමෝමත් පිළිගන්නවා පිළිගත්තට මොකද මුග දෙනෙක් ඒක ඒක කියන්නේ නැහැ නැත්නම් දෙන්නේ නැහැ මම කියන්නේ කාදිනතුමා දෙන්නේ නැහැ කියන එක නෙවෙයි ඔය කියන මුග දෙනෙක් ඕවා දෙන්නේ නැහැ දෙන්න කැමති නැහැ නමුත් ඒක තමයි මේ රටේ තියෙන ප්‍රශ්නේ මේ රටේ තියෙන්නේ සිංහලයන්ට විරුද්ධෝ ජාතිවාදයක් ඒක මුස්ලිම් අන්තවාදීන් සෑම මුස්ලිම් මිනිහෙක්ම කරනවා කියන එක නෙවෙයි මම කියන්නේ මුස්ලිම් අන්තවාදීන් කරන්න පුළුවන් සමහර දෙමළ අන්තවාදීන් කරන්නත් පුළුවන් දැන් ඒකට තමයි මේ ප්‍රතිචාරය දක්වන්නේ වෙනම නක්න්නේ මේ ප්‍රතිචාර සිංහල මිනිස්සු දක්වන්නේ ඒකට විරුද්ධව දැන් යම් යම් කඩ වර්ජනය කරනවා ඒවා වෙනවා නමුත් මම දන්නේ ඔක කොච්චර දුරට යයිද කියලා නමුත් ඒක හොඳ වැඩක්ද නරක වැඩක්ද කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒක වළක්වන්න පුළුවන් කාටද? වළක්වන්න පුළුවන් එවැනි දෙයට හේතුභූත වෙච්ච දේවල් නැති කිරීමෙන්. හේතුව නැති කරන්න. ඒතකොට හේතුව මොකද්ද? මෙතන මේ සිංහල ජාතියට මේ රටේ හිමි විශේෂ තැන නැති කිරීම. ඒක සහ මේ මුස්ලිම් අන්තවාදීන් පිරිසක් මේ වෙලාවේදී මේක කටයුතු කිරීම. ඉතින් මේක නැති කරන්න පුළුවන් එකම එක මිනිස්සු කොටස ජනතාව කවුද? මුස්ලිම් ජනතාව. මුස්ලිම් සාමකාමී ජනතාව මුස්ලිම් අන්තවාදී ප්‍රතික්ෂේප කරනවා නම් මුස්ලිම් ISIS අය ප්‍රතික්ෂේප කරනවා නම් ඒ වහබ්වාදීන ප්‍රතික්ෂේප කරනවා නම් ඉබේටම නැවතත් ඒ කඩවල ටික ඇරෙයි. ඒක මේ පැත්තෙන් වෙන එකක් නෙවෙයි මේක ප්‍රතිචාරයක් ප්‍රතික්‍රියාවක් පමණයි. ක්‍රියාව නැති කරන්න එතකොට මම මේ නිව්ටන් ගැන කතා කරන නිව්ටන්ගේ ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි නෙමෙයි මෙතන එහෙම එකක් නැහැ මෙතන එහෙම ඒ බොරු කතන්දර මිනිස්සු කියන්නේ ඒව නැහැ මෙතන ක්‍රියාවක් තියෙනවා ප්‍රතික්‍රියාවක් තියෙනවා ප්‍රතික්‍රියාව නැති කරන්න ඕන එහෙනම් ක්‍රියාව නැති කරන්න එච්චර ක්‍රියාව මොකද්ද මේ අන්තවාදීන්ගේ මුස්ලිම් මිනිස්සු අන්තවාදීන්ගෙන් වෙන් වෙනවා නම් වෙන් වෙලා තිබුණා ඇත්තටම ඒ මුස්ලිම් මිනිසුන්ගෙන් මේ යම් යම් තොරතුරු ලැබුණේ ඔත්තු ලැබුණේ ඒක වෙන් වෙලා තිබුණා නමුත් ඒක නැවතත් ඒ මුස්ලිම් මිනිසුන්ව සාමකාමී මුස්ලිම් මිනිසුන්වත් අන්තවාදීන්ගේ ගොඩට දැම්මේ කවුද රනිල් වික්‍රමසිංහල වෙන කවුරක් කන්නේ මේ ඒගොල්ලන්ගෙන් කැඩෙන්න ඒගොල්ලන්ගෙන් කැඩිලා මෙතෙන්ට එන්න එතකොට ඒ ක්‍රියාව නැති වෙච්ච ගමන් ප්‍රතික්‍රියාවක් නැති වෙයි හොඳයි දැන් අනිත් පැත්තෙන් දැන් මේ ප්‍රශ්නයත් එක්ක දැන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරානේ මේ 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 මේක පිළිබඳව සොයා බැලීම සඳහා මේ ක්‍රියාවලියට ඔබතුමා එකගද පාර්ලිමේන්තු තේරීම්කාරක ඔහෙත්ම නැහැ කොහෙත්ම නැහැ මේක පාර්ලිමේන්තු තේරීම් කමිටුවකින් කරන්න පුළුවන් ගන්නෙ නෙමෙයිනේ මේ
පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු හොයන එක විමර්ශනය කිරීමක ඒක වැරදිකාරක කවුද මේක පිටිපස්ස ඉන්නේ කවුද ISIS එක දෙකත් පිටිපස්සේ බටහිරටවල් දින්නේ මේ ලංකාවේ කොහොමද ISIS ක්‍රියාත්මකුනේ මේවා ගැන හොයලා බලන එක පාර්ලිමේන්තුව දන්නේ නෙමෙයි පාර්ලිමේන්තුවට පුළුවන් දෝ කරන්න පාර්ලිමේන්තු ඉන්න මන්ත්‍රීවරුන්ට පුළුවන් දීක කරන්න ඒවා කරන්න ඕන රජයේ ආරක්ෂක අංශ එක්ක පොලිසිය අමුදාව මේවට තීරණේ ඒගොල්ල කරන්නේ මේක සම්පූර්ණයෙන් වැරදි වැඩක් මේ මම කියන්නම් මෙතන වෙන වැඩේ මොකද්ද කියලා මේ පාර්ලිමේන්තු තීරීම් කමිටුව දැම්මේ වෙන මොනවාවත් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන වැරදිකාරය කරන්න මේකට ඇයි විපක්ෂයේ හවුල් වුනේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකයි විපක්ෂයේ මේකට හවුල් වුණා විපක්ෂයට අද කියන්න බෑ අපි යන්නේ නැහැ කියලා නමුත් මේකට පාර්ලිමේන්තුවේ එකඟුණා පාර්ලිමේන්තුව එකඟ වෙලා අද විපක්ෂ යන්නේ නැති වුණාම එක්සත් ජාතික පක්ෂයේ ඉන්න මිනිස්සු ටිකක් එතන අර පාළුගේ වලම් මිදිනවා වගේ වැඩක් කරන්න විපක්ෂය මේකට පක්ෂ වුණා නම් මේ කියන්නේ පාර්ලිමේන්තුව මං කියන්නේ පක්ෂ වුණ එක වැරදි පක්ෂ වුණා නම් ඒගොල්ලන්ට කරන්න තිබුණේ මේ පාර්ලිමේන්තු තීරීම් කමිටුවට ගිහිලා එතන ප්‍රශ්න අහන අය රවි කරුණානායකලා ජයම්පති කරුණානායකලා ජයම්පති වික්‍රමනාත්ලා කවුද කියලා එළිදරව් කරන විදිහ ප්‍රශ්න අහන්නත් තිබුණා ඒක කිරුවේ නැහනේ දැන් මෙතන වෙලා තියෙන ඒගොල්ලන්ට ඒ ප්‍රශ්න අහන්න දීලා මට මේ ඉදිරිය පේන්නේ මේ විදිහටයි මේ පාර්ලිමේන්තු තීරීම් කමිටුව පත් කරේ අවසාන වශයෙන් ගත්තොත් එහෙම මෛත්‍රීපාල සිරිසේනට දෝෂාභියෝගයක් ගේන්න ඒ දෝෂාභියෝගය ගෙනේනේ මුල් පියවරක් හෙට තමයි මේ කරන්නේ දෝෂාභියෝගයක් ගෙනල්ලා දෝෂාභියෝගයක් ගෙනලා දිනුවොත් එහෙම මොකද වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන හොඳ මිනිහෙක් කියලා මම කියන්නේ නැහැ නමුත් මෛත්‍රීපාල සිරිසේනට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනලා මේ පාර්ලිමේන්තු කමිටුවේ මොකක් හරි ඒකේ ප්‍රතිඵලයක් හැටියට හෝ වෙනත් ක්‍රියාදාමයක් නිසා හෝ දෝෂාභියෝගයක් ගෙන දිනුවොත් එහෙම මොකද වෙන්නේ අස් වෙන්න ඕන අස් වෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කමෙන් අස් වෙන එතකොට මොකද වෙන්නේ රණවි වික්‍රමසිංහ ජනාධිපති වෙනවා දැන් ඔබතුමා ඔය කියන කාරණාව නම් ඇත්තට මේක මේක ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරත් ඒකට උඩගිඩි දෙන ආකාරයේ ප්‍රතිචාරණ දැන් එතුමත් කැබිනට් එක තියන්නේ නැහැ කියලා එහෙම තර්ජනය කරනවා ඒක වර්ජනය කරනවා කියනවා එතකොට ඒ හරහා ඔබතුමා ඔය කියන දෝෂාභියෝගයට තව ටිකක් රුකුල් දෙනවනේ ඒ තත්ත්වය ඇති කර ගැනීම සඳහා නෑ මෛත්‍රීපාල සිරිසේන ප්‍රඥා ගෝචර වැඩ කරනවා කියලා මම කියන්නේ යා එයා මෙතන වලක් කපලා තියෙනවා එයා ඒ වලට පණින් ලෑස්ති වෙලා තියෙනවා මෙතන වෙන්නේ එච්චරයි එයා ඒ වලට පණිනවා මේ වඩු මඩු ගැනයි අර මේ විකාරණේ කතා කරන්නේ ඒවා කතා කරන්නේ නැතුව හරියට වැඩ කරන මං කියාට උපදේශකයෙක් නේ උපදේශක කියන දේවල් අහන්නෙත් නෑ මට මේන විදියට ඉතින් එයා ප්‍රඥා ගෝචරව වැඩ කරනවා කියලා මං කොහොමවත් කියන්නේ නෑ මෙයා මේ එයාට කපන වලේ විහිින්ම වැටෙන තමයි මේ හදන්නේ ඒක නිසා මම හිතනවා ඒක ඔබතුමේ කියන එක හරි එයාගේ ක්‍රියාකලාපේ නම් තඹ සල්ලියක් වටින්නේ නැහැ තුට්ටුවක් වටින්නේ නැහැ ඒක හරි එයා විසින්ම අනිත් මිනිස්සු කපලා තියෙන වලට යාගිල පණින එක තමයි මේ කරන්න හදන වෙනම නෑ මේක හරහා දැන් එහෙම තත්ත්වයක් ඇති වුණොත් මොකක් සිද්ධ වෙයිද රට පැත්තෙන් ගත්තම අපිට මෙතනදී වැඩක් නැහැ රනිල් වික්‍රමසිංහ කියන චරිතයේද මෛත්‍රීපාල සිරිසේන කියන චරිතයේද කියන එක නෙමෙයි අපි ජනාධිපතිවරයා අගමැතිවරයා කියන විදිහට තමයි ඒ ඇහෙන් තමයි අපි බලන්නේ සහ මේක රටේ නායකයා කියන තැන ඉඳලා එතකොට ඔබතුමා ඔය කියන ක්‍රියාවලියේ ක්‍රියාදාමයේ සිද්ධ වුණොත් ඔබතුමා කියන විදිහට මේ ක්‍රියාදාමයට නම් බටහිර මේ ඒ අවශ්‍ය යවුන්ගේ අවශ්‍යතාවයේ පරිදි නම් මේ චරිත කටයුතු කරන්නේ මේ ස්ථානගත වෙලා ඉන්න පුද්ගලයන් කටයුතු කරන්නේ ඒකේ විදිහට සිද්ධ වුණොත් ඒක රට පැත්තෙන් ගත්තම අපේ රටට සිද්ධ වෙන හානිය කියන කාරණේ දිහා බැලුවම මොකක්ද අපිට වෙන්න යන්නේ රටන විශාල හානියක් වෙන්නේ අපිට ඇත්තටම කනගාටේ මට නම් කනගාටේ අපි ඉතින් වයසට ගිය මිනිස්සුනේ දැන් අපිට මැරෙන්න වෙන්නේ මේ වගේ තත්ත්වයක මේ වගේ රටක තමයි මැරෙන්න වෙන්නේ ඒ කියන්නේ කිසිම ඉදිරියක් පේන්නේ නැති රටක තමයි අපිට අවසානයේදී මැරෙන්න වෙන්නේ මෙච්චර මේ රටත් එක්ක වැඩ කළා ඉතින් ඒක ලොකු කනගාටුවක් තියෙනවා ඒ කනගාටුවෙන් අපි බේරෙන්නේ කොහොමද කියන එක විතරයි මට නම් කල්පනා වෙන්නේ මෙතනදී කොහොමද බේරෙන්නේ ඒත් මම හිතන ඉදිරි අවුරුදු 5 තුල නම් අපිට කරන්න පුළුවන් එකම එක දෙයයි
මේක අගාධයට තවතවත් අගාධයට යෑම වලක්වන එක විතරයි. හොඳයි, ඒ වෙනුවෙන් අපි මොකක්ද කරන්න ඕනේ කියන කාරණේ පිළිබඳව ඔබතුමාගෙන් දැනගන්නට ඕනේ. මොකද ඔබතුමා සඳහන් කරා වගේ මේ රට තියෙන්න ඕනේ, තාම අපේ යුගය අවසන් නැහැ. එතකොට අපේ යුගය ඇතුලේ මොනවද මේ සිද්ධ වෙන්නේ කියන එකට අපිට කොයි විදිහටද දායක වෙන්නේ විය හැක්කේ කියන එක සමස්තයක් විදිහට සමස්ත තරුණ ප්‍රජාවටම මේ රටේ ජීවත් වෙන ඔවුන් කොහොමද මේකට දායක වෙන්න ඕනේ, ඔවුන් මොනතරම් බුද්ධියකින් මේ ප්‍රශ්න දිහා බලන්න ඕනේද, දේශපාලනය තවදුරටත් අර පාට දේශපාලන ඇතුලේ අපේ තරුණ ප්‍රජාව හිර වෙලා ඉන්න ඕනද කියන ප්‍රශ්න අපිට තියෙනවා. අපි මේ පිළිබඳව කතා කරමු මේ විරාමයෙන් අනතුරු අපි අලිත් හමු. ඔබ අලිත් එක් පණේ 360 සජීව සංවාදයේ සමගින් රටට ඉදිරියේදී ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන් පිළිබඳව මේ සිද්ධ වෙන දේවල් එක්ක දේශපාලන වශයෙන්, නීතිමය වශයෙන්, සමාජී වශයෙන් අපි ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවාද? අපි කොතනටද යන්න ඕනේ? මම හිතනවා දැන් අපිට ඉස්සෙල්ලාම තියෙන්නේ දැන් ජනාධිපතිවරණයනේ. මට තියෙන ලොකුම බය තමයි ජනාධිපතිවරණය නොති ඇඳියද කියලා. එහෙමත් වෙන්න පුළුවන්. ඒ සඳහා ඒක වළක්වන්න පුළුවන් ජනතාවටම පමණයි. මේ කලබල ඇති කරන්නේ නැතුව කිසිම මොනයම් ආකාරයක කලබලයක් ඇති කරොත් එහෙම ඒ සෑම දෙයක්ම උපයෝගී කරගන්නවා මේ තියෙන මේක ලොකු හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් නෙමෙයි. මේ කසිගබල් ප්‍රජාතන්ත්‍රවාදයක් නැති කළා දාන්න ඒක උපයෝගී කරගන්න. ඒ නිසා මේක ආරක්ෂා කර ගැනීමට සඳහා වත් ඒක මම කියන්නේ මේ කලබල කරන්න කියන එක නෙමෙයි, කොහොමවත් කලබල නොකර ඉන්න එක තමයි හොඳම දේ. ජනාධිපතිවරණය කොහොම හරි අපි ලබා ගන්න ඕනේ. මේ ඔය අනිත් පාර්ලිමේන්තු මැතිවරණ ලබා ගන්නවයි කියලා කතාවක් වෙනවානේ. ඒක මම හිතන්නේ මොකද්ද වෙන උපක්‍රමයක්, වෙන සටකපටයක් එතන තියෙන්නේ. කොමෙක් අවල විනි මොකද ඒකට ආරණා දිනවා. ඒක ඔන්නේ අපි ජනාධිපතිවරණයට සූදානම් වෙමු. ජනාධිපතිවරණයේදී කවුද එන්නේ කියන එක ඒ ගැන මට කියන්න බෑ. ගොඩා අපේ රාජපක්ෂ වෙනවා නම් හොඳයි, එච්චරයි මට කියන්න පුළුවන්. එහෙම නැත්තම් එහෙම මොකද්ද වෙන්නේ කියන එක ඔබතුමා හිතනවද? ඔබතුමන්ල ඔය කියපු ඔබතුමන්ල හිතන වෙනස්කම් ඇති කරන්නට ගෝඨාභය රාජපක්ෂ කියන චරිතයට පුළුවන් වෙයි කියලා. මොකද එතුමා පිළිබඳව යම් යම් මත අදහස් තියෙන, එතුමා මිලිටරි අදහස් තියෙන කෙනෙක්, එහෙම පසුබිමක ඉන්න කෙනෙක්. එතකොට ඔහුත් එක්ක කොයිතරම් දුරට සුළු ජාතීන් අතර සම්බන්ධතාවයන් එතුමා පවත්වාගෙන තියෙනවද? ඔය ආදී ප්‍රශ්න ගණනාවකුත් මතු කරනවා. ඔබ හිතනවාද එතුමාට ඔබතුමා ඔය කියන විදිහේ දේශපාලකයෙක් වෙන්න හැකියාවක් පුළුවන්කමක් තියෙවි කියලා? එහෙම මං හිතනවා පුළුවන් කියලා. හැබැයි කාරණා දෙකක් තුනක් තියෙන්න ඕන. එකක් තමයි ඔය දැන් ඉන්න ජෙනරල් ටිකක් අයත් වෙන්න ඕන. එතුමා වටේ ඉන්නවනේ ජෙනරල් ටික දෙනෙක් එක්කව වෙලා. මං කියන්නේ ඒගොල්ලන්ට වැරද්දක් කියනවා නෙවෙයි, නරක මිනිස්සු කියනවත් නෙමෙයි, ඒගොල්ලන් පොඩ්ඩක් අයින් වෙන්න ඕන. ඔතෙන්ට එන ඕන හාමුදුරුවරු, ජාතික බලවේගවල කට්ටිය. ඔය වියත්මගයි අරකයි මේකයි වැඩක් නැහැ. වියත්මගට වඩා ඒකට වඩා වියතුන් තවත් ඉන්නනේ රටේ. හාමුදුරුවරු අතර වියතුන් ඉන්න, වෙනත් මිනිසුන් අතර ගුරුවරු සාමාන්‍ය මිනිස්සු ඉන්නනේ. ඒ මිනිසුන් එන්න ඕන එතෙන්ට. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ඒ සුළු ජාති කියන කතන්දරේ. ඕක මම විශ්වාස කරන්නේ නැහැ. එතුමත් එක්ක ආරක්ෂක අංශවල වැඩ කරේ කවුද? ඔය මුස්ලිම් නිලධාරීන් වැඩ කෙරුවා. හරි, නැහැ කියන්න බෑනේ. මම හුඟක් දේවල් දන්නේ නැහැ. මොකද අපිට තොරතුරු ලැබෙන්නේ නැති නිසා. නමුත් අපිට තේරෙන විදිහට දන්න තොරතුරු අනුව ඒ අයත් වැඩ කෙරුවා. එතුමාට මේ මුස්ලිම් මිනිස්සු විරුද්ධයි අරකයි මේකයි කියන එක සම්පූර්ණ බොරුවක්. අද දෙමළ ජනතාව, යාපනයේ දෙමළ ජනතාව ඔය විදියට ඉන්නේ එතුමා නිසා. ඒක පැත්තකින් බැලුවොත් එහෙම. එතුමාගේ හමුදාව ක්‍රියාකාරී වෙලා තමයි මේ මිනිසුන් LTT එකෙන් ගලව ගත්තේ. ඉතින් මේක මේ මිනිසු ඇති කරන බොරු මතයක්. මට නම් හිතෙන්නේ ඒක සම්පූර්ණයෙන් ව්‍යාජයක්, බොරුවක්. ඒ සුළු ජාතීන් කැමති නැහැ කියන එක, සුළු ජාතීන් කියලා ජාතියක් නැහැ. සුළු ජාතීන් කියන වචනේත් වැරදි. ඒක මම දැන් මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් ඔය කියන්නේ දෙමළ සහ මුස්ලිම් ජනයා නම් ඒගොල්ලන් විරුද්ධයි කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. එතකොට දැන් එතුමා එනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඒකනේ අපි හිතමු එතුමා ආවයි කියලා, හරි වෙන කවුරු හරි ආවයි කියලා. ඊළඟ අවුරුදු පහ තුළ ලොකු දෙයක් කරන්න බෑ කාටවත්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාවත් වෙන මහත් එක්ක ආවත් වෙන නෝණ කෙනෙක් ආවත් හොයිටවට ගද්දේවල් කරන්න බෑ. අපිට කරන්න පුළුවන් එකම වැඩේ මේ රට තවත් අගාධයට යන එක වළක්වන එක.
ඒ සඳහා යම්යම් ක්‍රියාමාර්ග ගන්න ඕන. අපිට මේ ආර්ථිකය අපිට දැන් මේ පුදුම විදියක් නේ ලංකාවේ ආර්ථිකය ගොඩ ගන්න කියන එකට. මට මේ ඊයේ පෙරේදා මගේ මිත්‍රයෙක් කිව්වා, බංග්ලාදේශයට ගිහිල්ලා ආව මිත්‍රයෙක්, බංග්ලාදේශයේ එළවලු පිටරට යවලා සල්ලි හම්බ කරනවලු. ඇයි අපිට එළවලු පිටරට යවන්න බැරි? ඔය බටේ රටවල මිනිස්සු හරි කැමති එළවලු කන්න. දැන් අපි ඒව ගැන හිතන්නේවත් නැහැ. අපි ඒ අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ වෙන රටවල් වලින් දේවල් ගෙනවා ගන්න. නෑ මම කියන්නේ මේ රටේ නිකන් මයෝක දණ්ඩක් මේ හිටෙව මේ හිටෙවත් පැලවෙන රට මේ අලබහිනවා. හරිද? එතකොට තව මේ මම කියන්නේ මේ කරන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා. මේක හරි ශාස්ත්‍රීය රටක්. ඒ ශාස්ත්‍රීය රටේ කෘෂිකර්මයේ සම්පූර්ණයෙන් වගේ නොසලකා හැරලා තියෙනවා. සම්පූර්ණේ වගේ නිකන් බෝරු කතන්දර කියන අපි ගොවියට සලකන්නේ ගොවියට සලකන්නේ කියලා. ගොවියට සලකන්නේ නැහැ. ගොවියට සලකන්නේ නැති හින්දා තමයි ගොවියන්ගේ පුත්තු අද 3 wheeler එලවන්නේ. ගොවියන්ගේ පුත්තු ගොවියෙක් ගොවිතැනට නැඹුරු වෙන්නේ නැතුව මේ 3 wheeler එලවන්නේ සහ security වැඩ කරන්නයි යන්නේ ගොවිතැනට සලකන්නේ නැති නිසා. ගොවිතැනට සලකනවා නම් ඔය එක මිනිහෙක්වත් ඔය රසවලට එන්නේ නැහැ. ගොවිතැනට සලකමු. අපේ වෙදකමට අපි සලකනවද නැහැ. 56 බලවේග තිබුණ සංගවේදගුරු කවුරු කාට සලකලා තියෙන්නේ මේ 56 ඉඳලා දැන් වෙනකන්? ඒ සංඝයා වහන්සේලාටද වෙද මහතුරුන්ටද ගුරුන්ටද ගොවියන්ටද මොකද වෙලා තියෙන්නේ? මුකුත් වෙලා නැහැ. හරියට ගත්තොත් එහෙනම් ඉතින් ඒක කරමු අපි. අඩු ගානේ මේ ඉස්සරහ අවුරුදු පහේ පොඩ්ඩක් කරමු. ලොකුවට කරන්නේ පොඩ්ඩක් කරමු. සහ මේ තරුණයන්ට මම රටේ ගාපලාත් වල ඇවිදලා නැහැ. නමුත් මම ඇවිදින පළාත්වල මට හම්බ වෙලා තියෙනවා තරුණේ ඕන තරම් ජාතිකත්වයක ඉන්න ජාතික මේ දේශප්‍රේමී ජාති ප්‍රේමී යම් කිසි කැපකිරීමකින් වැඩ කරන්න පුළුවන් කැමැති අය ඕන තරම් ඉන්නවා. අන්නේ අය පුහුණු කරගන්න ඕන. ඒ අය පුහුණු කරගන්න ඕන. ඒ අයගෙන් යම් කිසි නායකත්වයක් බලාපොරොත්තු වෙනවා ඊළඟ අවුරුදු පහේදී, නැත්නම් ඊළඟ අවුරුදු එතනින් එහාට යන. මේ අවුරුදු පහ අපි බලාගමු මේ අඩිතාලමක් දමා ගැනීමට. ඒ කියන්නේ අපේ තියෙන දේවල් ටික මහ ලොකු ආයෝජකයෝ මේ රට නිකන් බලන් ඉන්න බෑ. ආයෝජක එන්නේ නැහැ. ඔය කියන තැනන් ආයෝජක එන්නේ නැහැ. ආයෝජක එන්නේ නැතිවටත් හේතු ඇති. එන්න අනිත් එක මේ අපේ තියෙනවනේ යම් සම්පත්. ඒ සම්පත් වැඩි දියුණු කරගන්න ඉස්සල්ලා උත්සාහ කරමු. ඒ සම්පත් පැත්තකට දාලා නිකන් මේ අනේ අරහෙ මේ ආයෝජක විදියා බලන් ඉඳලා මේක හරියන්නේ නැහැ. අපේ සම්පත් ටික අපි වැඩි දියුණු කරගමු. ඒ කාලය තුල අපි අර තරුණ නායකත්වයක් බිහි කර ගන්න ඕන. ඒ බිහි කරගෙන ඊට එතනින් එහාට යන්න. එතනින් එහාට යන්නේ කොහොමද කියන එක ගැන ඒ කල්පනා කළා. එයාට නිසි වුණක් ලබා දෙන්න ඕනේ. ඒකට මේ ජාතිකත්වයේ මත වැඩ කිරීම. ජාතිය රටේ ඉතිහාසය පිළිබඳ, රටේ සංස්කෘතිය පිළිබඳ මිය උගන්නන්න ඕනේ. දැන් මේ ඉස්කෝලවල ඒවා උගන්නන්නේ නැහැ නේ. ඒකකවත් විශ්වවිද්‍යාලවල උගන්නන්නේ නැහැ නේ. ඉතින් ඒවා අපි උගන්නන්න ඕනේ වෙන තැනක හරි. ඒ ඉස්සර අවුරුදු පහේ ඒක කරන්න ඕන. ඒ ටික කරගත්තොත් මම හිතන්නේ ඊළඟ අවුරුදු පහ අපිට යම් දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඔව්, තමා විශ්වාස කරනවද දැන් ඉදිරියේදී එන ජනාධිපතිවරණයකදී එන අපේක්ෂකයෙක්ට ඔබතුමා ඔය කියපු කාරණාවල් මත හිඳගෙන කටයුතු කරන්නට පුළුවන්කමක් ලැබේවි කියලා, එහෙම අවස්ථාවක් තියේවි කියලා, එහෙම ඒ වගේ අවස්ථාවක් ගන්න සූදානම් නායකයෙක් ඔබතුමාට පේනවද මේ අවස්ථාවේදී මේ තියෙන දේශපාලන ප්‍රවාහය ඇතුලේ? නෑ, එහෙම මෙතන ඉන්න මේ මං ගොඩ බෙරජවක්ස මහත්මයාවත් හරි. නමුත් අනිත් එක්කෙනෙක් ගැන මට එහෙම හිතන්න බෑ. නමුත් මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. දැන් ওই තනි පුද්ගලයෙක් නේ අපි වෑන්නේ. තනි පුද්ගලයෙක් නැතුව මේ රටේ ඉන්න මේ ජාතික ව්‍යාපාර අද දේශපාලනීකරණ වෙලානේ. ජාතික ව්‍යාපාර මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අතට යට ඉන්නේ. දැන් මොනවා කරත් ඒක පිළිගන්න වෙනවා. ඒකෙන් ගලව ගන්න. ඒ ගලව ගන්න පුළුවන්කමක් තියෙනව නැහැ කියන්නේ ඒ ගලව ගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද ඔය පස්සේ එක්කවෙච්ච මේ ජාතික ව්‍යාපාරට එක්කවෙච්ච අය නෙමෙයි. අවුරුදු 25 30 තිස්සේ මේ රටේ ජාතික ව්‍යාපාරයේ හිටපු හාමුදුරුවරු ඉන්නවා. ගිහියෝ ඉන්නවා. මේ අයව යම් කිසි ආකාරයකට දැන් කොන් වෙලා තියෙන්නේ. ඒක මන් නැහැ කියන්නේ කොන් වෙලා තියෙන්නේ. ඒක නැවත ඇති කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. ඇති කරන්න පුළුවන්. අපි ඒ සඳහා යම් කිසි වැඩපිළිවෙලක් අපි පටන් ගන්නවා. මේ ලබන මාසයේ මේ මැද හරි වෙනකොට අපි යම් කිසි වැඩපිළිවෙලක් සකස් කරගන්නවා, පටන් ගන්නවා. ඒ අපි බලයටපත් වෙන නෙමෙයි, අර කියන නායකත්වය ඇති කරගන්න. ඒ කියන නායකත්වය ජාතිකත්වයකට යොමු කිරීම සඳහා සහ මේ රටේ
සිංහල බෞද්ධ රාජ්‍ය යළි පිහිටවීම සඳහා. එහෙම නායකයෙක් පිළිබඳ ඔබතුමන්ලට අදහසක් තියෙනවද? මෙන්න මේ වගේ කෙනෙක් වටා අපි මේ ගමන අරන්ගෙන දැන් ඔබතුමම කියනවා ගුටාබේ රාජපක්ෂ මහත්මයා ආවොත් හොඳයි. නමුත් ඒක ඇතුළේ කියවෙනවා එතුමා ඉද දන්නේ නැහැ වගේ දෙයක්. මම දන්නේ කොහොමද? මම දන්නේ. මේ 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 තියෙන තත්ත්වයන් එක දැන් ගුටාබේ රාජපක්ෂ මහත්මයාගේ නම කියවෙන අවස්ථා තියෙනවා. එතුමාට එන්න බෑ කියලා තවත් කොටසක් වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා සිරලෙසම සඳහන් කරන එතුමාට මේකට ඉදිරිපත් වෙන්න හැකියාවක් නැහැ. එහෙම ඒ වගේ අදහස් මතු වෙනවා. බැසිල් රාජපක්ෂ මහත්මයාගේ නම මතු වෙනවා. දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ නම මතු වෙනවා. ඔයාදී කාරණු කාරණා ගොඩක් ඉදිරිපත් වෙනවා. මොකද්ද ඔබතුමා හිතන්නේ දැන්? මම නම් හිතන්නේ ඒ ජාතිකත්වයක් තියෙන යම් කිසි පිරිසක් ඉන්නවනේ. ටික දෙනෙක් හරි 100%ක් ජාතිකත්වයක් තියෙන අය නෙවෙයි. 100%ක් ජාතිකත්වයේ තියෙන එක්කෙනෙක් හොයාගන්න අමාරුයි. ඒක අපි ඊළඟ අවුරුදු පහට දාගමුකෝ. හරි. නමුත් මේ අවුරුදු පහේ 25%ක් කියමුකෝ. මෙවැනි ජාතිකත්වයක් තියෙන 3-4 දෙනෙක් හරි එකතු කිරීම තමයි වෑයම වෙන්න ඕන. කියන කොට අවිරාජපක්ෂ එන්නේ නැත්තම් මේ 3-4 දෙනෙක් එකතු කිරීම. ඒකෙදි කවුද එකතු කරන්න කියන එක ගැන විවිධ මතභේද තියෙන පුළුවන්. නමුත් මේ මතභේද අපිට එක්කහො වෙලා සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ඔය දැන් කිව්වනේ නමක් දිනේෂ් ගුණවර්ධන, මහින්ද රාජපක්ෂ. ඒගොල්ලන් මම පිළිගන්නවා. ඒගොල්ලන්ගේ සාමූහික නායකත්වයක් තියෙනවා නම් ඒක මම පිළිගන්න ලෑස්ති. තෙන්ට මෛත්‍රීපාල සිරිසේන වුණත් මම එකතු කරනවා. ප්‍රශ්නයක් නැහැ. මෛත්‍රීපාල සිරිසේනත් කියන්නේ යම්කිසි ජාතිකත්වයක් තියෙන පුද්ගලෙක්. ඉතින් මම රනිල් වික්‍රමසිංහ නම් කොහොමඩත් එකතු කරන්නේ නැහැ. නමුත් මේ යම්කිසි ජාතිකත්වයක් තියෙන පුද්ගලයන් ටිකක් එකතු කරගෙන අපිට ඉදිරි පහ ඉදිරි වසර පහ අල්ල ගැනීම මේක අර අර කියන්නේ මිස අල්ල ගැනීම කියලා. අන්නේ අල්ල ගැනීම දීම සඳහා මේ කරන වෑමක් මිසක් වෙනත් දෙයක් නෙවෙයි. ඒ සඳහා තමයි අපි කටයුත්තක් ආරම්භ කරන්න. අය බලාපොරොත්තු වෙලා ඉන්න. ඔබතුමා යම්කිසි අවධානමක් පිළිබඳ සඳහන් කළ දෝෂාභියෝග සම්බන්ධයෙන් දැන් යම් විදිහකින් එවැනි දෙයක් සිද්ධ වුණොත් දෝෂාභියෝගයකට පාර කැපෙන ආකාරයේ සිදුවීම් සිද්ධ වෙනවා කියන කාරණය ඔබතුමා පැහැදිලි කරා. මේ 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 විදිවලට අනුව නම් පෙනෙන්නට තියෙන්නේ මේකට තමයි දැන් එන්නේ කියලා. හැබැයි එහෙම දෙයක් වුණොත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට වර්තමාන ජනාධිපතිවරයාට ඒ වගේ තත්ත්වයකට මුහුණ දෙන්නට සිද්ධ වුණොත් මොකක් වෙයිද රටට? මොකක් වෙයිද එක පැත්තකින්? එතනදී ඔබතුමාර කියපු ජාතිකත්වය කියන ඒ බලවේග දැනට මේ මේ දැනට මේ දේශපාලන ප්‍රවාහය ඇතුලේ ඉන්න බලවේග කොයි විදිහට ඒ වගේ අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතුයි කියලා ඔබතුමා විශ්වාස කරනවා? ඔව් මම නම් හිතන්නේ ඔබ දෝෂාභියෝගේ පරාද කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ. ලේසින්නේ මොකද්ද ඔබ? මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පොදු ජන පෙරමුණ එකතු වුණොත් එහෙම දෝෂාභියෝගේ පරාද කරන්න පුළුවන්. එච්චරයි. දෝෂාභියෝගයේ දිනනවා නම් දිනන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් විතරක් නෙවෙයිනේ. එක්සත් ජාතික පෙරමුණේ ඡන්ද සහ පොදු ජන පෙරමුණෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද වුණනේ. එක්සත් ජාතික පෙරමුණ සහ ඔය ඉන්න මුස්ලිම් කොංග්‍රසයයි මේ මේ දෙමළ ජාතික සන්ධානය දෙමළ ජාතික ඌවා කැඩිලා තියෙන. ඇත්තටම ඌවා කැඩිලා ඌවා ඔයති කියන මේ සමජාතීය පක්ෂ නෙවෙයි. අර පෞගේ දැක්කනේ මඩකලපිය අර කවුද මේ මන්ත්‍රීතුමෙක් මේ මේ උපවාසය ආරම්භ කරුවා. ඒක කැඩිලා තියෙන්නේ. ඔය දෝෂාභියෝගයක් ගිනාවොත් ඒක දිනුවොත් දිනන්නේ පොදු ජන පෙරමුණේ සහයෙන්. පොදු ජන පෙරමුණට පුළුවන් එවැනි අවස්ථාවකදී ඒ සහය නොදී ඉන්න. මම හිතනවා මම ඉල්ලා හිටිනවා මොන විදිය ප්‍රතිත්වයක් උඩ වුණත් මෛත්‍රීපාල සිරිසේන මොනතරම් නරක මිනිහෙක් කියලා හිකුල හිතුවත් ඊට වඩා නරක මිනිහෙකුට බලය නොදී මේ දෝෂාභියෝගයක් ගෙනාවොත් එහෙම දෝෂාභියෝගයට විරුද්ධ වෙන්න ඕන කෙනෙක්. එහෙම කටයුතු කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ හැකියාවත් එක තමයි අපි මේ බලාගෙන ඉන්නේ නැතුව. ඒ හරහා රටට ලැබෙන වාසිය විදිහට ඔබතුමා මොකද හිතන්නේ? වාසිය රනිල් වික්‍රමසිංහ බලයට පත් වීම වැළැක්වීම. ඒක ඊට වඩා ලොකු වාසියක් කොහෙද තියෙන්නේ? මේ මේ රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ දෙවැනි දොන්ජුවන් ධර්මපාල කෙනෙක් හැටියට මට නම් පේන්නේ. දොන්ජුවන් ධර්මපාලකෙන් වෙච්ච හානිය අපි දක්කනේ. ඉතින් මේක වළක්වන එක තමයි මේ අද අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒකයි ප්‍රධානම කටයුත්ත, ඒක වළක්වන එක. මේ රනිල් වික්‍රමසිංහ මොන විදියකට හරි බලයට පැමිණීම වළක්වීම. ඒ පාර්ලිමේන්තුවෙන් හරි වෙන කලබල ඇති කළා හරි මොන විදියකට එයාට කිසිම ඉඩක් නොදීම තමයි අද ලංකාවේ අපිට රටේ පුරවැසිව හැටියට
රට ගැන කැක්කමක් තියෙන මිනිස්සු හැරීට අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි ඒක. හැබැයි එතුමාට පක්ෂපාතී රටේ කොටසකුත් ඉන්නවා. එතකොට ඔවුන්ගේ මතවාදයට මොකද? නෑ නෑ, ඒගොල්ලන්ගේ මතවාදය තේ දිවිච්චාවේ. මේ කවදාක්වත් අපිට මේ දේවදත්තටත් කැමති හාමුදුරුවෝ හිටියානේ බුදුහාමුදුරන්ගේ කාලේ. බුදුහාමුදුරන්ගේ කාලේ දේවදත්තට කැමති හාමුදුරුවෝ හිටියා නම් මේ කාලේ රනිල් වික්‍රමසිංහට කැමති මිනිස්සු ඉන්නවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. හිටියාවේ. නමුත් බෞද්ධරේ මෙතන නම් ඉන්නේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ඒකම කියන්නේ බෞද්ධරේ අපි හදාගමු. ඒ බෞද්ධරේ ජාතිකත්වයේ උඩ හදාගන්න පුළුවන් නම් මං ඉන්න පුළුවන් කියලා. පුළුවන් නම් ඒක අපිට වළක්වන්න පුළුවන්. ඒ ඒ ඒ මතයේ ඉන්න කීප දෙනෙක් ඉදී. නමුත් ලොකු ගානක් නම් නෙමෙයි. ලොකු ගානක් නම් නෙමෙයි. පහුගිය පළාත් පාලන මැතිවරණයේ 130 ගානට බැස්සනේ. ඕක අද වෙනකොට 120 ගානටත් අඩුයි මං නම් හිතන විදිහට. ඒක ලොකු ප්‍රශ්නයක් හැටියට මං නම් හිතන්නේ. හොඳයි, අනුව ඔබතුමා විශ්වාස කරනවා ඉදිරි අවුරුදු පහ සඳහා අල්ලගෙන ඉන්න කවුරු හරි නායකයෙක් ඕනේ කියලා. අල්ලගෙන ඉන්න. ඒක තමයි මේ ප්‍රධානම දේ. අල්ලගෙන ඉන්න. එතනින් එහාට අවුරුදු පහ තමයි රටේ ඉදිරි ගමන සැලසුම් වෙන කාලය කියලා ඔබතුමා විශ්වාස කරනවා. අල්ලගෙන ඉන්න අවුරුදු පහේදී අපි ඉදිරි නායකයා හොයාගෙන යව පුහුණු කළා ඒ වෙලෙට. අර ඉස්සර හාමුදුරුවරු කරපු වැඩේ ධාතුසේන රජුරන් ධාතුසේන කුමාරයව හැදුවනේ. ඒ වගේ අපි ධාතුසේන කුමාරයෙක් හදමු ඊළඟ අවුරුදු පහේදී. එයාට ඊට පස්සේ අවුරුදු පහ බලය දෙමු. හොඳයි, අපි බලමු මොකද වෙන්නේ කියලා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී ඔබතුමාගේ කාලය මේ සාකච්ඡාව සඳහා කැප කිරීම පිළිබඳව. ඒ වගේම ඔබටත් ස්තුති. අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන් අපි තවත් සතියකින් මෙවැනිම සංවාදයකින් යලිත් හමු. සුබ රාත්‍රිය.